ලබාගමු උදෑසනකසේ. සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී. දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ. සුභාරතී. අයිබෝවන්, බොහොම සුවදායක වාසනාවන්ත දවසක් ඔබට. චාම්ව අඳින පළඳින සරල දිවි පෙවතක් ගත කරන නමුත් ගැඹුරු චින්තනයක් ඇති සම්මානනීය ශාස්ත්‍රඥයෙක් මහාචාර්යවරයෙක් අද සුභාරතී සංකතන සභාවේ. ඒ වගේම එතුමන් දක්ෂ කතිකයෙක්, ඒ වගේම දක්ෂ ක්‍රීඩකයෙක්, සොබා දහමට ආදරය කරන ඡායාරූප ශිල්පියෙක්, විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්, මිනිස්සුත් එක්ක ජීවත් වෙලා මිනිස්සු එක්ක අලුත් විදි හිතන මතන කෙනෙක්. අපි බොහොම ගෞරවයෙන් සුභාරතී සංකතන සභාවට පිළිගන්නවා රංගක හල්වතුර මහාචාර්යතුමනි. ඔබතුමන් අයිබෝවන්. දැන් මේ ලංකාවේ ලාබාලතම මහාචාර්යවරයා බවට පත් වුණේ ගෞරවය ගැන වැඩිය කතා කරන්න ඕනේ නැහැ කියලා ඔබතුමන් බොහොම නිහතමානීව කිව්වා. මහාචාර්යතුමනි, මේ ඔබේ PhD උපාධියට, ආචාර්ය උපාධියට ඔබ මොන විෂයද තෝරගත්තේ? මම විශේෂ මම ඉංජිනේරු විද්‍යාවෙන් තමයි මගේ පළමු උපාධිය අවසන් කරේ. ඊට පස්සේ මම මගේ ආචාර්ය උපාධිය විදිහට තෝරගන්නේ මේ විෂයම තමයි සිවිල් ඉංජිනේරු විෂය. ඒතර සිවිල් ඉංජිනේරු විෂයෙන් මම 2004 මගේ පළමු උපාධිය අවසන් කරනවා. ඊට පස්සේ 2008 වෙනකොට මගේ ආචාර්ය උපාධියත් මම අවසන් කරනවා. ඔව්. සිවිල් ඉංජිනේරු විද්‍යාවෙන්. හැම ඉංජිනේරුවරයෙක්ම මේ විදිහට සමාජගතව සමාජයේ යම් යම් කාරණා එක්ක ගැටිලා මාධ්‍යයක කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. එහෙම ස්වරූපයක් අපි දකින්නෙත් නැහැ. නමුත් හල්වතුර මහාචාර්යතුමා එහෙම නෙවෙයි. මොකක්ද ඒකට හේතුව? මෙහෙම විජය, ඇත්තටම ගත්තොතින් ඉංජිනේරු වෘතිය කියන්නේ සමාජයත් එක්ක ගැටෙන වෘතියක්. අනිත් වෘතීන් වගේ නෙමෙයි, මම කියන්නේ වෛද්‍යවරයා ඉතාමත්ම සීමිත පිරිසක් සමග ගැටෙනවා. ඒතන අනිත් වෘතීනුත් එහෙමයි. සමහරවිට කාමරයක් ඇතුලේ හිර වෙච්ච වෘතීන් තමයි අපි දකින්නේ. නමුත් ඉංජිනේරු වෘතිය කියන්නේ මම හිතන්නේ ඉංජිනේරු වෘතියේ අර ගණිතමය කරුණු වලට අමතරව සමාජයේ ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩක් වැඩි, සහ නිර්මාණකරණයේ ඉතාමත්ම උපරිමයෙන් භාවිතා කර යුතු තැනක්. නිර්මාණකරණයක් බිහි වෙන්න විදියක් නැහැ සමාජයේ මත ගැටෙන්නේ නැතුව. සමාජයේ තියෙන අඩුලුහුඩුකම් සහ ඔවුන්ගේ තියෙන ප්‍රශ්න අපි දැනගන්නේ නැතුව නිර්මාණකරණයක් බිහි වෙන්න බෑ. එතකොට ඉංජිනේරු වෘතියේ පදනම තියෙන සමාජය ඇතුලේ. ඉතින් මං දන්නේ ඒක මොනතරම් දුරට අපි පාවිතා කරනවද, සහ මොනතරම් දුරට අපි ඉංජිනේරු වෘතිය ඇතුලේ අද පවතින ඉංජිනේරු වෘතිය ඇතුලේ, විශේෂයෙන් ලංකාව ඇතුලේ තියෙන ඉංජිනේරු වෘතිය ඇතුලේ ඔය දේ භාවිතා වෙනවද කියලා. නමුත් ඉංජිනේරු වෘතියේ පදනම මම හිතන්නේ සමාජය. ඒ සමාජයේ ගැටෙන්නේ නැතුව මම හිතන්නේ ඉංජිනේරු වෘතියක පැවැත්මක් තියෙයි කියලා. මෙන්න මෙවැනි යථාර්ථවාදී අදහස් දරන රංගික හල්වතුරේ මහාචාර්යතුමා එක්ක දැන් අද අපි කතා කරන්නේ. අදට දින 31ක් සම්පූර්ණ වෙනවා අප්‍රේල් 21. මේ කැළඹීම් සහගත වික්ෂිප්ත භාවයකින් යුක්ත ඒ ඛේදවාචකයට. එතකොට මේ ඛේදවාචකයේ තුල, මේ කැළඹීම තුල, මේ වික්ෂිප්ත භාවයේ තුලම අපි තවදුරටත් ජීවත් වෙනවාද, නැත්නම් අප්‍රේල් 21න් රට කොයි පැත්තට යා යුතුද, අපි කොයි පැත්තට යා යුතුද, අපේ දිශාව මොකද්ද කියන කාරණේ පිළිබඳව අද අපි යම් දිශාවක් තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අන්න ඒ නිසා තමයි මහාචාර්යතුමා අද සුභාරතී සංකතන සභාවට අපි කැඳවා ගත්තේ. දැන් මහාචාර්යතුමනි, මේ ඛේදවාචකය අපේ රටේ ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපනික හැම ක්ෂේත්‍රයකම කැළඹීමක් ඇති කරපු අවස්ථාවක් බවට පත් වෙනවා. ඔබ මේ අවස්ථාව දැක්කේ කොහොමද? මං හිතන්නේ මම වෙනස් විදියකින් දැක්ක කියලා ලංකාවේ බහුතරයක්, නැත්නම් ලංකාවේ 99%ක් මට කියන්න පුළුවන්. මම දැකපු විදිය, නැත්නම් ඔවුන් දැකපු විදියටම තමයි මේක දැක්කේ. මේක ක්‍රූර ත්‍රස්තවාදී ප්‍රහාරයක්. එතනින් එහා මං හිතන්නේ මේක අර්ථකථනයක් දෙන්න පුළුවන් කියලා. මේකේ මං හිතන්නේ මේක වචන භාවිතා කරන්න පුළුවන් වෙයි අපිට, මේක තව මේකේ බැරෑරුම්කම වැඩි කරන්න. අනිවාර්යෙන් මේක අන්තවාදීට එහා ගිය අමනුෂ්‍යවාදී ත්‍රස්ත ප්‍රහාරයක් විදියට තමයි දකින්නේ. ඒකෙන් අර විජය කියපු හැම දෙයකටම, හැම අන්තයකටම අපිට පහර වැදුනා. මම හිතන්නේ
මේක නැතිවෙච්ච ජීවිත ගණනින් අපිට මේකේ තියෙන බැරඩුම්කම අපිට නවත්තන්න පුළුවන් කියලා, නැතිවෙච්ච ගොඩනැගිලි ගණනින් අපිට පුළුවන් කියලා මම හිතන්නේ. ඊට එහා ගිහිල්ලා අපේ තිබිච්ච ජාතික සමගියට වැඩිච්ච පහර, ජාතික ආර්ථිකයට වැඩිච්ච පහර, එතනින් එහාට ගිහිල්ලා මම දැන් 21 වෙනිදාගෙන් පස්සේ අපි ඊළඟ සතියේ අපේ ඊළඟ දෙවනි පාසල් වාරේ පටන් ගන්න හිටියා. ඒතර ළමයෙක්ගේ මනසර වැදුනම මම ඉස්කෝලේ යන්න බෑග් එක ලෑස්ති කරගෙන ඉන්නවා. ඒ අපේ අනාගත පරම්පරාව, ඒගොල්ලොන්ට ඉස්කෝලේට යන්න විදියක් නැහැ. දෙමව්පියෝගේ හිතේ වෙනදට වඩා නොතිබිච්ච බයක් සහ සැකයක් ඇති වෙන්න ගත්තා. එතන මේ දේවල් අපිට එක දවසකින් නැති කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අන්න ඒකේ තිබිච්ච බලපෑම, ඒකෙන් සමාජයට වෙච්ච බලපෑම, මෙන්න තාමත් අපිට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මං හිතන්නේ 21 වෙනිදා වෙච්ච සිදුවීම් අපි අමතක කළ යුතුයි කියලා. අමතක කරන්න හොඳත් නැහැ. නමුත් ඒකේ අපි එදා ඒ දවස ඇතුලේ සිදුවෙච්ච සිදුවීමට වඩා ලොකු සිද්ධි සමුදායක් සිද්ධ වුණා මේ රට ඇතුලේ. අපි තවමත් ඒක අත්විඳමින් පවතිනවා. ඉතින් මම හිතන්නේ මේක ක්‍රූර ශස්ත්‍ර ප්‍රහාරයක් කියන වචනෙට සීමා නොකර මේකේ තියෙන නියම අරුත, නියම ගැඹුර මම හිතන්නේ අපි සමාජගත කළ යුතු වෙනවා, සහ ඒකත් එක්ක ජීවත් විය යුතුයි. මම කියන්නේ ඒක අමතක කරන්න කියලා. නමුත් එතනින් එහා ඔබට අපි ජීවිතයක් ගැන හිතන්න ඕනේ. මොකද අපි අර හැමදාම ජීවත් වෙන්න ආපු පිරිසක් නෙමේ විජය. අපිට තියෙනවා යම්කිසි වගකීමක්, අපිට තියෙනවා යම්කිසි මේ ජීවිත කාලය තුළදී අපි විඳින්න ඕන ප්‍රමාණයක් තියෙනවා. විඳවන ප්‍රමාණය අපි අනන්තයි. මම හිතන්නේ ශ්‍රී ලංකා ජාතියක් විදියට, ලාංකීය ජාතියක් විදියට මම හිතන්නේ අපි විඳවන ප්‍රමාණය අනන්තයි. නමුත් ඒ විඳවන ප්‍රමාණය තුළ විඳින ජාතියක් බවට පත්විය යුතුයි අපේ ජීවිත කාලය ඇතුලේ. ඉතින් මේක අමතක කරන්න නෙමේ අපි කළ යුත්තේ. මම හිතන්නේ විජය මගෙන් ඉස්සෙල්ලත් ඇහුවේ මේකෙන් එහා ඔබට අපි යන්නේ කොහොමද කියන එක. අපි ඔබට යමු. නමුත් මේකේ යම්කිසි විදියකර උගත් පාඩම් කොමිසමින් එහාට ගිය කොමිසන් වார்த்தාවක් ගැන නෙමේ කතා කරන්නේ. මේක හිත ඇතුලේ තියෙන්න ඕනේ. මේ වෙච්ච සිදුවීම හිත ඇතුලේ තියෙන්න ඕනේ. නමුත් එතනින් එහා ඔබට ජීවිතයක් ගැන, එතනින් එහා ඔබට රටක් ගැන අපි සිතිය යුතුයි අනිවාර්යයෙන්ම. නමුත් මහාචාර්යතුමනි, අර ඔබ දරුවෝ ගැන කතා කරමු නිසා දැන් අද මැයි 22, හැබැයි අප්‍රේල් 22 තමයි දෙවන පාසල් වාරයේ දරුවෝ මුලින්ම පාසල් යන බලාපොරොත්තු වෙන බුලත් අතක් අරගෙන ගිහිල්ලා මේ ගුරු මව්පියවරුන්ට වැඳලා කිරි වීදුරුවක් එහෙමත් බොණ්ඩලෑස් වෙලා හිටිය අලුත් ව්‍යාපෘතිය රජේ. හැබැයි වැඩි මාසෙකින් කල් ගියා. දැන් අද පාසල් දරුවෝ යනවා. දෙමව්පියොන්ට කිව්වත් ඉල්ලීම් කළත් දැන් ආරක්ෂාව සහතිකයි පාසල් වල දරුවෝ එවන්න කියලා දරුවෝ පාසල් යව්වේ නැහැ දෙමව්පියෝ. ඒකෙන් යම් පණිවිඩයක් සමාජයට දුන්නද නැත්නම් ඒක හුදු බිහිතියක් පමණක්ද? නෑ, මම හිතන්නේ පැහැදිලිවම මෙතන සමාජයට වඩා එහා ගිහිල්ලා දේශපාලන යාන්ත්‍රණයට උන් පණිවිඩයක් දුන්නා කියලා මම හිතනවා. මේක කවුරු හරි උත්සාහ කරනවා නම් පවතින ආණ්ඩුවට කරපු යම්කිසි තර්ජනාත්මක ඉඟියක් කියලා මම හිතනවා. ඊට වඩා එහා අපිට ඕක හිතන්න සිද්ධ වෙනවා. මොකද මේක හිතුවටින් පවතින ආණ්ඩුවට කරපු තර්ජනාත්මක ඉඟියක් කියලා මම හිතන්නේ. පවතින ආණ්ඩුවට 10%ක්වත් ඡන්ද ප්‍රතිශතයක් ගන්න පුළුවන් වෙයි කියලා ලංකාව ඇතුලේ. මොකද 10%කටත් වඩා අඩු දරුවෝ ප්‍රමාණයක් තමයි පළවෙනි දවස්වල ඉස්කෝලේට ආවේ. මම හිතන්නේ එතන නෙමෙයි, මම හිතන්නේ අපිට තියෙන ගැටලුව. මම හිතන්නේ මේක පවතින රජයට වඩා පවතින දේශපාලන යාන්ත්‍රණයට යම්කිසි විදියේ හොඳ පහරක් එල්ලකුණා කියලා මම හිතනවා. මොකද මේ මම සරලව උත්සාහ කරොතින් විජේ, අපි පොඩි සසඳීමක් කරන්න. විජේට මතකයි අපිත් ඉස්කෝලේ යන කාලේ අපි මම හිතන්නේ අවුරුදු 30-35 යුද්ධේ හොඳ මතකයන් එක්ක පාසල් ගිය කාලයක් තිබුණා අපිට. අපිට සමහර වෙලාවට ඔන්න බෝම්බ දානවා කියලා කියනවා. අපිට ට්‍රයල්ස් කරනවා. අපි පුටුවට කොහොමද ඉන්න ඕනේ, ඩෙසයට කොහොමද ඔළුව ගහගෙන ඉන්න ඕනේ, අම්මා එනවා වැඩ රාජකාරී අතනමැග ඉඳගෙන ළමයාව ගෙනියන්න. එහෙම අතීතයක් අපිට තිබුණා. හැබැයි අපි පාසල් ගියා. අපි පාසල් යන එක නැමැත්තුවේ නැහැ. මෙතන තිබුණේ මම හිතන්නේ මෙතන බය සැකයට වඩා එහා ගිය යම්කිසි විදියක ප්‍රතික්ෂේප වීමක් මම දැක්කා දෙමව්පියන්ගේ. මේක තිබුණේ මගේ දරුවා පාසලට ගිය පස්සේ මගේ දරුවාගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නෙවෙයි. මම හිතන්නේ පාසලේ ගුරුවරු ගැන දෙමව්පියන්ට ගැටලුවක් තිබුණා කියලා. මම හිතන්නේ නැහැ රටේ ආරක්ෂක නිලධාරීන් ගැන රටේ දෙමව්පියන්ට ගැටලුවක් තිබුණා කියලා. නමුත් මේ පවතින යාන්ත්‍රණය පිළිබඳ ගැටලුවක් දෙමව්පියන්ට ආවා. ඒක පිළිබඳ යම්කිසි වෛරී ස්වභාවයක් ඔවුන්ට දැනුණා. මොකද මේ 21 වෙනිදා සිදුවීම සහ 21 වෙනිදා සිදුවීමට ආසන්න කාලයේදී හුවමාරු වෙච්ච තොරතුරු සහ ඒ තොරතුරු සමාජගත නොවීම තුලින් මේ පවතින යාන්ත්‍රණය. මොකද අපි ගොඩක් වෙලාවට බදු මුදලින් මුන්ව යම්කිසි විදියක නඩත්තු කිරීමක් කරන්නේ අනිත් අතට දෙයක් බලාපොරොත්තු වෙන. මොකද දේශපාලක්ෂයක පත් කරලා යවන්නේ දේශපාලක්ෂයාට ඕන විදියට රට පාලනය කරනවත්, දේශපාලනයට ඕන විදියට ඒ ආත්මාර්ථකාමී ඒ කියන අර අපි කියන්නේ මේක මේ අවස්ථාවාදී දේශපාලනයක් කරන්න නෙමෙයි. දේශපාලක්ෂයාට තියෙන අවරමත වැටවිච්ච වගකීමක් අපි ගත්තොතින් ඕනම රාජ්‍ය සේවකයෙකුට එයාට අදාළ ක්‍රමවේදයක් තියෙනවා. එයාට අදාළ යම් දුරාවලියක් තියෙනවා, රාජකාරී ව්‍යුහයක් තියෙනවා. නමුත් දේශපාලක්ෂයා රෝග ලියවිලා නැහැ.
දේශපාලනඥයන් නොලියුණා කියලා මං හිතන්නේ දේශපාලනඥයන් අවශ්‍ය කරන හැමදේම කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ ඉංගිය මං හිතන්නේ මේ තියෙන බැරෑරුම් தত্ত্বය අද සමාජයේ ජීවත් වෙන දෙමව්පියෝ විතරක් නෙමෙයි මත නිතනින් හැ කියලා රාජකාරියට යන පිරිස් පවා සමහරලාට ආරක්ෂක අංශ පවා ඒ සිහි කැඳවීම දේශපාලනඥයන් ඔබ යන පාර වැරදි ඔබ නිවැරදි කරගත යුතුයි ඔබ නිවැරදි කරගත් නොගත්තොදින් තවදුරටත් ජනතාව ඉවසන්න බලාපොරොත්තුවක් නැහැ කියන ඉගිය මේ පණිවිඩය ජනතාව මම හිතන්නේ සමාජගත කරා. ඒ වගේම දේශපාලනඥයෙක් කර මම දන්නේ දේශපාලනඥයා මොනතරම් මේකට සංවේදී වුණාද සහ මොනතරම් ඒක බැරෑරුම්ම තේරුම් ගත්තද කියන එක. බැරෑරුම්ම තේරුම් නොගත්තා නම් ඒ ඔහුගේ අවසානය වෙනවා. මොකද ජනතාව මේ වෙනකොට බුද්ධිමත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක එක්තරා විදිහකට අපි හිතමු රටේ මිනිස්සු බලාපොරොත්තු රහිතව ජීවත් වෙනවා නම් මේ වෙලාවේ මම හිතන්නේ බලාපොරොත්තුවක් ඇති කරගන්න ඒකම ඇති. මොකද ලංකාවේ ජනතාව සංවේදී වෙලා තියෙනවා, ජනතාව බුද්ධිමත් වෙලා තියෙනවා. අපි අර කතා කරපු මේ ඒකීය නැත්තම් එක පටු මතවාදයක හිටපු ජනතාව අද එළියට ඇවිල්ලා තමන්ගේ අනාගතේ තමන්ගේ මතු පරම්පරාවේ අනන්තේ තමන්ගේ දරු පරපුරේ අනාගතය වෙනුවෙන් කතා කරන තත්ත්වයට පත් වෙලා තියෙන සමහරලට කතා කරනට වඩා සමහරලට ওই දෙන ඉංගිය ඊට වඩා බරපතල වෙන්න පුළුවන්. අනපේක්ෂිත මොහොතක ජනතාවගේ සිතුම් පැතුම් වෙනස් වුණා මේ හුඟක් දේවල් පිළිබඳව කියන කාරණේ ඔබ සඳහන් කරන්නේ. දැන් අනෙක් පැත්තෙන් මහාචාර්යතුමනි මේ සිද්ධියත් එක්කම දැන් LTT සංවිධානය රටේ අභ්‍යන්තරයෙන් මතුවෙච්ච ත්‍රස්තවාදයක්. 88-89 කලබල බිහිෂණ සමය රටේ අභ්‍යන්තරයෙන් මතුවෙච්ච ගැටලුවක ප්‍රතිඵලයක්. නමුත් දැන් මේ සිද්ධිය මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියන ඒ ගිණුම ඇතුළට දාලා විග්‍රහ වෙච්ච අවස්ථාව උනතරම් අපි දැක්කා. ඒ ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියන තැනට මේක හඳුන්වා දීම තුළ මේ ප්‍රශ්නේ බර සැහැල්ලු වෙනවා කියලා ඔබ හිතනවද නැත්නම් තව බර ටිකක් වැඩි වෙනවා කියලා හිතනවද? මම හිතනවා ඒක කවුරු හරි කෙනෙක් ත්‍රස්තවාදයේ සීමා මායිම් පනනවන්න යනවා නම් මම හිතන්නේ ඒකම වැරදි ක්‍රියාවක් විදිහට මම දන්නේ ත්‍රස්තවාදයේ සීමා මායිම් තියෙන විදියක් නෑ. ත්‍රස්තවාදයේ අපිට ඒක එක්තරා විදියකට මම හිතන්නේ අපිට මේ අපිට අඩුම ගානේ ඒක මනුෂ්‍ය ක්‍රියාදාමයක් මේ ත්‍රස්තවාදයේ ඇතුලේ ජීවත් වෙන්නේ මිනිස්සෙක් කියලා දකින්නවත් මම සූදානම් නෑ. ඒතර මේක ත්‍රස්තවාදයේ අපි කියනවා නම් මේකට සීමා මායිම් පනවන්න කියලා මම සියලුම ත්‍රස්තවාදීන් සලකන්නේ අමනුෂ්‍යෙක් විදිහට මේ පෘථිවිතලය තුළ ජීවත් තේන පිරිස් විදියට නෙමෙයි. අපි ගත්තුදින් විජේ සරලව ගත්තුදින් අපි මිනිස්සෙක් ගත්තම මිනිස්සයා අසීමිත නිදහසක් භුක්ති විඳින චරිතයක් මේ සමාජය ඇතුලේ. අපි හැමෝටම අසීමිත නිදහසක් තියෙනවා. අපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන් කරන්න පුළුවන්. නමුත් මේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන මිනිස්සෙක් වීම තුලින් අපි මිනිස්සෙක් වීම ඇතුලේ අපි අර තියෙන මේ ඊක්වල් සෝෂල් රෙස්පොන්සිබිලිටි නැත්නම් සාමූහික සමාජීය වගකීම කියන එක තුල ඒ ඇතුලේ අපේ නිර්ණායකයන් අපේ බවුන්ඩරිස් ටික අපේ තියෙන වපසරිය අපි නිර්ණය කරගන්නවා. අපි දන්නවා මෙතනින් එහා යන්න හොඳ නැහැ. මේක තමයි අපේ සීමාව. ඒ සීමාව නිර්ණය කරන්නේ අපිට තියෙන මේ සමාජීය අත්දැකීම් එක්ක. මේක අධ්‍යාපනයෙන් එන දෙයක් නෙමෙයි. එතකොට අපි එතනින් එහා ගත්තොත් සතෙක්ව ගත්තොත් විජේ අපිට පුළුවන් සතාවත් සමාජගත කරන්න. අපි ගත්තොත් දළදා මාලිගාවේ කරඬුව ගෙනින ඇතා ගත්තොත් ඒ ඇතාට තියෙනවා අර අපි අනිත් සතුන්ට වඩා හික්මීමක් තියෙනවා. ඒ සතාව පුළුවන් යම්කිසි විදිහකට සමාජගත කරන්න පුහුණු කරලා තියෙනවා. මිනිස්සු බෝම්බ තිබ්බට පස්සේ ඒ බෝම්බ හොයාගත්තේ සත්තු කිල්ල හොයාගත්තා. හැබැයි විජය ඒ සතාව කවදාකවත් දඟවැලෙන් ලිහලා සමාජයේ ඕන විදියට හැසිරෙන්න අපි දෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි සතාගේයි මිනිස්සයගේ අතර තියෙන වෙනස. නමුත් සතා ගත්තත් සතා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සතෙක් මරන්න පුළුවන්. තවත් සතෙක් ආහාරයට සමහරට ආහාර වෙනුවෙන් තව සතෙක් මරන්න පුළුවන්. නමුත් කවදාකවත් උත්සාහ කරන්නේ නැහැ තමන්ගේ ජාතිය විනාශ කරන්න. තමන්ගේ දරුවව මේ ප්‍රසිද්ධියේ තමන්ගේ ජීවිතයත් විනාශ කරගෙන. දරුවෝ තමන්ගේ සතාව පැටියව කන සත්තු අපි දැකලා තියෙනවා. නමුත් තමන්ගේ ජීවිතේ විනාශ කරන තමන්ගේ පැටියව කන සතෙක් මං හිතන්නේ මේ ලෝකේ ඉන්නවා කියලා. කතාවට කියන්නේ උණහපුලුවටත් උගේ පැටිය මහ සම්පතක්. ඒතර මේ කියන චරිතය මේ කියන අමනුස්සවාදියා මේ කියන අමනුස්සයා ඒදී අපි කරනවා දැක්කා. අපි දැක්ක තමන්ගේම දරුවා ජීවිතක්ෂයේ පස්සෙන දරුවා මැරෙනවා ඇස් දෙකෙන් දකින්න තත්ත්වයට පත් කරන්න පුළුවන් තත්ත්වන සමාජ විරෝධී අමනුස්සයෙක් බවට මේ දේශ මේ තියෙන ත්‍රස්තවාදයේ පත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔතනයි තියෙන ගැටලුව. මම හිතන්නේ ඔබ මහාචාර්යතුමනි කියන්නේ ඊට අධ්‍යාපන ක්‍රමයේ බලපාන්නේ නැහැ කියලාද? මෙහෙමයි විජේ, අධ්‍යාපන ක්‍රමයේ කිව්වට පස්සේ
මම දකින අධ්‍යාපන ක්‍රමය අනිවාර්යෙන් බලපාලා තියෙනවා. නමුත් මේ සමාජයේ පවතින අධ්‍යාපන ක්‍රමය බලපාලා නැහැ කියලා කියන්න මට සාක්ෂි අනන්තවත් තියෙනවා. මේ 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 ත්‍රස්තවාදීන් බවට පත්වෙච්ච අයගේ පැටිකිරිය අරන් බැලුවට පස්සේ, එයාගේ චරිත ව්‍යුහය අරන් බැලුවට පස්සේ, උගතුන් ජාතික නෙමෙයි ජාත්‍යන්තර මට්ටමේ උපාධි ලැබපු අය. එතකොට ඒකට කොහොමද මේ අධ්‍යාපනය සම්බන්ධ වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ? ඇත්තටම අධ්‍යාපනය කියලා කියන එක, මේ අධ්‍යාපනය කියලා කියන එක දැනුම මත පදනම් වෙච්ච ක්‍රමවේදයක් නෙමෙයි. අධ්‍යාපනය අපි කියන එඩියුකේෂන් කියලා ගත්තොත් නොලෙජ් විතරක් නෙමෙයි. ඒකේ තියෙන හරය ඊට වඩා ගොඩාක් එහා ගිහලා අපි ලංකාව ඇතුළේ වුණත් ලංකාවත් පිළි අරගෙන තියෙනවා මේ වෙලාවේ අධ්‍යාපනයේ ඇතුළේ ඉගෙනුම් ඵල 12ක් 13ක් තියෙනවා කියන එක. ඒකේ නොලෙජ් කියන එක නැත්තම් ඒකේ දැනුම කියන එක ඇත්තටම එකම පුංචි කෑල්ලක් විතරයි. ඔතනින් එහා මිනිස්සුන්ගේ ආකල්ප සංවර්ධනයක් වෙන්න ඕනේ. ඊට පස්සේ එයාගේ ස්කිල්ස්, එයාගේ කුසලතා වර්ධනය වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ ඔක්කොටම වඩා එහා ගිහිල්ලා ඔහුට පුළුවන්කම ලැබෙන්න ඕනේ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ලයිෆ් ලොන්ග් ලර්නින්, ජීවිත කාලේ පාසලෙන් අවුරුදු 13ක් ඉඳලා එළියට ආවට පස්සේ එයාට තමන්ගේ දැනුම, තමන්ගේ තියෙන සමාජීය අවබෝධයත් එක්ක ඉදිරියට ඉගෙනගෙන යන මෙන්න මේ කරුණු 13 හෝ 12 අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ තියෙනවද කියන එක මං හිතන්නේ අපිම ප්‍රශ්න කරගත යුතුයි. අපි නොලෙජ් එක නැත්තම් මේ දැනුම කියන එක අපි දෙනවා. අපි දැකලා තියෙනවා ළමයි කොර නවාගෙන, බෙල්ල නවාගෙන පොත් බෑග්යක් එළියට යනවා. මේක ඇතුලේ තියෙන දැනුම. නමුත් එතනින් එහා ගිහිල්ලා මේ ළමයාට අවශ්‍ය කරන සාමාන්‍ය පරිසරයේ ගැලපෙන්න, පරිසරයේ ජීවත් වෙන, සමාජයේ ජීවත් වෙන, සමාජයත් එක්ක ගැටෙන්න අවශ්‍ය කරන අර ස්කිල්ස් ටික තියෙනවද? මේ අවශ්‍ය කරන ළමයාට තියෙන මේ යහපත් ආකල්ප දින සමාජයේ තියෙන වැලියුස් අගයන් ටික අපි මේ දරුවට උගන්වලා තියෙනවද? නැත්තම් මෙතනින් එහාට ගිහිල්ලා දරුවව අපි සමාජයට නිදැල්ල යවුවට පස්සේ දෙමව්පියෝ නැත්තම් පාසලේ ගුරුවරයා උගන්නපු දෙයට එහා ගිහිල්ලා යමක් ඉගෙන ගන්න පුළුවන්කම තියනවද? මොකද මේ දරුවෝ ඔක්කොමල්ල පාසල් ගිය දරුවෝ. මේ සුයිසයිඩ් කරගත්ත, තමන්ගේ ජීවිතේ විනාශ කරගත්ත මේ ත්‍රස්තවාදීන් ඔක්කොමල්ල සමහරට විශ්වවිද්‍යාල, සමහර අය විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබුවා, සමහරට පශ්චාත් උපාධි ලැබුවා. නමුත් ඔවුන්ට ඒ පාසල් කාමරේ නැත්නම් විශ්වවිද්‍යාලයේ පන්ති කාමරෙන් එළියට ගිහිල්ලා සමාජය ඇතුළෙන් ඉගෙනගෙන සමාජයේ ප්‍රගමණයට වැඩ කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමවේදයක් ඒ දරුවා ලබලා නැහැ. ඒ දරුවා, මම කතා කරන්නේ ත්‍රස්තවාදියා ගැන නෙමෙයි. ඒතර මෙතන තියෙන ලොකු පිරිහීමක් මේ අධ්‍යාපනය දැනුමට ලඟු කිරීම ඇතුලේ. මම හිතන්නේ අපි ඒ ව්‍යසනය අද දකිනවා. මොකද තවදුරටත් තේරුම් ගත යුතු දෙයක් තමයි මේ අධ්‍යාපන ක්‍රමවේදය අපි පොත්වලට සීමා කරත් මෙන්න මේ කියන කුසලතා තිබිය යුතුයි, මෙන්න මේ තියෙන දේවල් අධ්‍යාපනයේ අන්තර්ගත යුතුයි කියලා. නමුත් පන්ති කාමරය ඇතුලේ ඒක වෙන්නේ නැත්තම්, අපේ දෙමව්පියෝ ඒක තේරුම් ගන්නේ නැත්තම්, අපේ දෙමව්පියත් උත්සාහ කරන්නේ නැගිටිච්ච වෙලාව ඉඳලා නිදා ගන්න යනකම් දැනුම කියන එක දෙන්න නම්, කුසලතාවයන් අමතක කරනවා නම්, මං හිතන්නේ අපි නිර්මාණය කරන්නේ මේ වගේ දරු පිරිසක් වෙනවා. මොකද මේක අන්තවාදයක් විදිහට මම දකින්න වැඩිය කැමති නැහැ විජේ. මොකද මේ හේතුව තියෙන්නේ මේ දැන් අපි ගත්තොතින් අන්තවාදයේ නෙමෙයි නම් මෙහෙමයි, අන්ත එදා 21 වෙනිදා වෙච්ච සිදුවීම පැහැදිලි මන්තවාදයක්. මම මේ ගැන කතා කරන්න උත්සාහ කරන්නේ අන්තවාදියොත් එක්ක ගනුදෙනු කරන එක හරිම ලේසියි කියලා මම හිතනවා. මොකද අන්තවාදිය කියන්නේ අමාරු එක මම ඊළඟට කතා කරන්න. මොකද අන්තවාදින් එක ගනුදෙනු කරන එක හරි ලේසියි කියලා කියන්නේ විජේ. මොකද ඒගොල්ලෝ නූගත්. මම කියන්නේ මේ දැනුම නෙමේ, සමාජ අවබෝධය ගැන නූගත්. ඒගොල්ලන් හරි ලේසියෙන් බ්‍රේන් වොෂ් කරන්න පුළුවන්. ඒතකොට ඔය කියන පිරිසට තමන්ගේ ජීවිතේ විනාශ කරන්න, තමන්ගේ ජීවිතේ විනාශ කරගෙන තව 100ක් 200ක් මරන්න තරමට බ්‍රේන් වොෂ් කරන්න පුළුවන් නම්, නැත්තම් මානසික සෝදනයක්, මොළයේ සෝදනයක් කරන්න පුළුවන් නම්, ඒ වගේම පුළුවන්කම තියෙනවා අනිත් පැත්තට දක්ෂයෙක් ඉන්නවා නම්, අනිත් පැත්තට කතා කරන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවා නම්, ඔය කියන පිරිස සමාජ සෝදනයක් කරලා නැවත සමාජගත කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඒක ඒ තරම් හැකියාවක් තියෙන පිරිසක් ඒ තරම් උනන්දුවකින් වැඩ කරනවාද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒතර ඇත්තටම මේ අන්තවාදයේ ඇතුලේ අපිට හිතන්න තියෙන ඕනෝක. මොකද මෙන්න මෙහෙම දෙයක් විජේ මම ගත්තොතින් බුදුහාමුදුරු ඉන්න කාලෙත් ඔය කියන අන්තවාදී අදහස් තියෙන ආගම් පැවතුනා කියලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ඉන්න කාලෙත් ඔය කියන අන්තවාදී ආගම් තිබුණලු. ඒතර හැබැයි ඔය අන්තවාදී ආගම් වලට පැවැත්මක් තිබුණේ නැහනේ. ඔය ඔය ඔව සමාජයේ ඇතුළෙම අර ස්වභාවික මරණයකට පත් වුණා. නැත්නම් ඒකට එකතු වෙන පිරිස අඩු වුණා. ඒක ස්වභාවිකව ඝාතනය වුණා සමාජය ඇතුළේ. නමුත් මේ කියන අන්තවාදය යම්කිසි විදිහක ව්‍යාප්තවාද ව්‍යාප්ත වීමෙන් පවතිනවා. මේක පටන් ගත්ත එක්තරා රටක. නමුත් අද වෙනකොට මේක ලෝක ව්‍යාප්ත වෙච්ච රට එකයි. ඕක අපි කතා කරේ ගෝලීය ත්‍රස්තවාදයක් කියලා. නමුත් කොහොමද මේ දේ වෙන්නේ? කියන්නේ එදා බුදුරජාණන් වහන්සේ හිටපු කාලේ, ක්‍රිස්තුස් වහන්සේ හිටපු කාලේ, නැත්නම් මේ කියන අවුරුදු 2500 3000 කියන ඉතිහාසය ඇතුලේ ඔය කියන අන්තවාදී අදහස් ඇති වුණා සහ ඒ වලට ස්වභාවික මරණයක් අත් වුණා නම්, මේ කියන අන්තවාදී සමාජය ඇතුලේ
මේ විදියට ව්‍යාප්ත වෙන්නේ කොහොමද? ඔන්න ඕක තමයි අපි තේරුම් ගන්න ඕනේ ගැටලුව. ඒතොර අන්තවාදී කියලා අපි ඒ පිරිස අතෑරලා අපේ තියෙන සමාජ වගකීම අපි අමතක කරනවා නම් මම හිතන්නේ අන්තවාදී තවදුරටත් ව්‍යාප්තමින් පවතිනවා. මොකද අපි සමහර වෙලාවට අපි නොදැනුවත් මේ අන්තවාදයේ යම්කි විදියක පෝර දැමීමක් කරනවා කියලා මට හිතෙනවා. මොකද මේ අන්තවාදියා බිහි වෙන්නේ, මම ඉස්සෙල්ලා කිව්වා අන්තවාදියා කියලා කියන්නේ ඔය කියන විදියේ තත්වයකට පත්වෙච්ච මනුස්සයකින් අමනුස්සයෙක් කියලා. එතකොට අමනුස්සයෙක් බිහි වෙන්නේ මේ සමාජ ක්‍රමය ඇතුලේ. එතකොට අපි අමනුස්සය බිහි කරනවා මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ, මේ සමාජීය ක්‍රමය ඇතුලේ. අපේ තියෙන සමාජීය වගකීම් අපි අමතක කරලා මේ සමාජය ඇතුලේ අමනුස්සයෝ බිහි කරන ක්‍රමවේදයක් අපි හදනවා නම් මං හිතන්නේ ඔය කියන ව්‍යාප්තවාදේ හරිම සරලව සිද්ධ වෙනවා. ඔය කියන අන්තවාදේ ව්‍යාප්ත වීම සරලව සිද්ධ වෙනවා. ඉතින් මං හිතන්නේ මේක දේශපාලක්ෂයට ඇඟිල්ල දික් කරනවට වඩා විජය අපි සතු වගකීමක් තියෙනවා. මොකද අපි නැවත හැරිලා බලන්න සිද්ධ වෙනවා අපිට අර තිබිච්ච සමාජීය වගකීම් අපි ඉෂ්ට කරාද? අපි මුදල් පස්සේ ගියාද? අපේ තියෙන සැප පහසුව, අපේ තියෙන පටු සතුට වෙනුවෙන් අපි යන වෙලාවේ අපේ තිබිච්චර සමාජීය වගකීම් අපි අමතක කරා නේද කියන එක මං හිතන්නේ අපි නැවත නැවතත් හිතන්නේ. මහාචාර්යතුමන් මම සහ අහගෙන ඉන්න ඔබ අන්තවාදී නිර්මාණය වීම පිළිබඳ මහකම්පාවකින් ජීවත් වුණාට ඒ පිළිබඳව කතා කළාට අන්තවාදය තමුන්ගේ කටයුතු වලට මහා ආශිර්වාදයක් ආලෝකයක් බවට පත් කරගන්න බලාපොරොත්තුෙන් පිරිසක් ලංකාවේ නැතුවා නෙවෙයි. දැන් මහානායක මාහිමිපාණන් වහන්සේලා, කාදිනල්තුමන්, අනිකුත් ආගමික නායකයින්, විවිධ සමාජ නායකයින් කියපු කාරණාවක් තමයි මහාචාර්යතුමනි, තවදුරටත් අපි මේ ආගම් නමින් පාසල් පවත්වාගෙන යා යුතුද? බෞද්ධ පාසල්, හින්දු පාසල්, කතෝලික පාසල්, ඉස්ලාම් පාසල්, මේ විදිහට අවුරුදු 15,000 16,000 දරුවෝ ඒ ආගම් වලට විතරක් කොටු වෙච්ච පාසල් වල ඉගන්නලා එළියට දැම්මට පස්සේ ඒ ඇතුළ ආගමික සහජනයක් ඇති වෙයිද? හල්වතුර මහාචාර්යතුමා කියලා කියන්නේ ජනප්‍රිය පාසල් හොයාගෙන ගිය කෙනෙක් නෙවෙයි. ඒකට හේතුව මොකද්ද කියලා වර එක මාධ්‍යවේදී කොබෙන් අහන විට ඔබ කියනවා, වැරදි නම් මා නිවැරදි කරන්න, මට තියෙන්නේ අපේ කියන හැඟීමක්, අපේ පාසලම, අපේ රට, අපේ දෙමව්පියෝ, අපේ ගුරුවරු. ඒ නිසා මම එහෙම ලොකු තැම්වලට ගියේ නැහැ, මම මගේ විභාග ඉලක්ක කරගෙන මං ඉස්සරහට ආවා කියලා. දැන් මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරගන්න යෝජනා කළාට ක්‍රියාත්මක කරන්න කවුරුත් ලොකු උනන්දුවක් තියෙන පාටක් අපිට පේන්නේ නැහැ නේ මහාචාර්යතුමා? මම විජයගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවදී මේක යෝජනාව කරන්නේ සමහර වෙලාවට බහුතර මේ කියන අපි පුරවැසිය වෙන්න පුළුවන්. ඒතර මේක ක්‍රියාත්මක කරන්න ඕනේ කවුද? ප්‍රතිපත්ති සම්පාදකයෝනේ. ඒතර ප්‍රතිපත්ති සම්පාදකයෝ එහෙම ක්‍රියාත්මක නොකරනවා නම් එහෙම නොකරන්න ඔබ හිතන්නේ, يعني අපි හිතමු මෙහෙම මම වෙන විදිහකට ප්‍රශ්නය අහන්න උත්සාහ කරද්දී මම විජේට කියනවා මෙන්න මොකක් හරි වැඩක් කරලා දෙන්න කියලා. විජේට පුළුවන්ද විජේ ගැන හිතන්නේ නැතුව ඒක මං වෙනුවෙන් කරලා දෙන්න? පරාර්ථකාමීව. ඔව්. ඔව්, කරන්න පුළුවන් දෙයක් නම් කරනවනේ. ඒත් ඒක විජේට සතුටක් තියෙන්න ඕනේ නේද? විජේට සතුටක් නැතුව තෘප්තියක් තියෙන්න ඕනේ. මම හිතන්නේ ඕක අපි වැරදියට තේරුම් ගන්න තියෙන දෙයක් විජේ මම දකින විදිහට. මම හිතන්නේ මගේ අම්මා තාත්තටවත් මට සලකන්න පුළුවන් කියලා යුතුයකමක් විදිහට. එහම ඒ මම ඒක තවදුරටත් විශ්වාස කරන්න කැමති නැහැ. මම කෙනෙක් වෙනුවෙන් කරනවා නම් මම හිතන්නේ රහත් වෙච්ච කෙනෙකුට, පුද්ගලයෙකුට, ඒ වගේ කෙනෙකුට මං හිතන්නේ පුළුවන්කම ලැබෙයි තව වෙනුවෙන් පරාර්ථකාමීව වැඩ කරන්න. නමුත් හැම කෙනෙකුටම ඕක කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි කතා කරොතින් ඔය කියන මේ පුද්ගලයා ගත්තොත් එතන මං කිව්වේ දෙමව්පියන්ටවත් පුළුවන් කමක් නැහැ, දෙමව්පියන්ට සලකන එකවත් කරන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ සතුට ගැන හිතන්නේ නැතුව තමන්ගේ දරුවන්ට උගන්වනවා නම්, තමන්ගේ දරුවන් වෙනුවෙන් දෙයක් කරනවා නම් මං හිතන්නේ ඒක දරුවන් වෙනුවෙන් කරන යුතුයකමකට වඩා එහා ගිහිල්ලා තමන්ගේ ජීවිතේ සතුට විදියට කරන්න, තමන්ගේ සතුට සහ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමයි අපි හැමෝම වැඩ කරන්නේ. අපි බොරුවට අපි අරයා වෙනුවෙන් මැරෙනවා, මෙයා වෙනුවෙන් මැරෙන්න කැමතියි කියලා කතා කරාට ඇත්තටම හිත ඇතුළේ එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම කරනවා නම් ඒ මනුස්සයා මනුස්සෙක් විදියට තවදුරටත් ජීවත් වෙන්න බෑ. ඒතකොට මේ කියන ප්‍රතිපත්ති සම්පාදකයන්ටත් පුළුවන් කමක් නැහැ තමන්ගේ ජීවිතේ සතුට විනාශ කරගෙන, තමන්ගේ ජීවිතේ පෞද්ගලික අභිමතාර්ථයන් වලට එහා ගිහිල්ලා විරුද්ධව ගිහිල්ලා දෙයක් කරන්න. ඕක තමයි යථාර්ථය. ඒතර ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ කොතනද? ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් දෙයක් ප්‍රතිපත්ති සම්පාදනය කරනවා ඇරෙන්න ඔය කියන විදිහට, يعني මේ අර කියනවානේ අපි ජාතිකවාදී වෙන්න කියලා, අපි කතා කරනවානේ සමාජවාදී වෙන්න කියලා, නැත්නම් අපි කියනවානේ අපි ජනතාවාදී වෙන්න කියලා. ජනතාවාදී දේශපාලක්ෂයෝ, ජනතාවාදී ප්‍රතිපත්ති සම්පාදකයෝ මං හිතන්නේ මේ රටේ තවදුරටත් ඉන්නේ. දැන් මහාචාර්යතුමනි, ඔය සතුටු වෙන පුද්ගලයා මම යෝජනා කළොත් ඔබට ඒ පුද්ගලයා වනාහි අවස්ථාවාදියා කියලා ඔබ ඒක පිළිගන්නවද නැද්ද? අනිවාර්යෙන් ඒක පිළිගන්න සිද්ධ වෙනවා. අපි කතා කරනවා ජනතාවාදී දේශපාලක්ෂය කියලා, මම පිළිගන්නේ ජනතාවාදී දේශපාලක්ෂය මේ රටේ ඉන්නවා කියලා. තවද මම දේශපාලනය කරන්න බෑ විජය ජනතාවාදී වෙලා.
එක බොරු කතාවක්. අපි ඔය ඔය මහා අමුතු බොරු මායාවක් පිටිපස්ස බොරු මිරිගුවක් පිටිපස්ස අපි දුවන එක අපි තේරුම් ගන්නන බහුතර ජනතාවක් මම හිතන්නේ තේරුම් ගත යුතු වෙනවා මේ වෙලාවේ. කිසිම දේශපාලඥයෙකුට දේශපාලනය කරන්න බෑ ජනතාවාදී වෙලා. උන් ආත්මාර්ථකාමී. ඒ වගේම උන් අවස්ථාවාදී. මම ඉස්සෙල්ලා විජය මගෙන් අර ප්‍රශ්නයක් ඇහුවා මේ අන්තවාදී සහ අවස්ථාවාදී පිළිබඳ පුංචි පැහැදිලි මම කොපස්සේ හරි කරන්න කියලා. අපි ඒක මේ වෙලාවේ කරමු. දැන් මම කිව්වා ඉස්සෙල්ලා අන්තවාදී කියන එක සමහරවිට අපිට පරාජය කරන්න ලේසි. යුදමේ වශයෙන් පරාජය කරන්න පුළුවන්. සමහරවිට අර මානසික සෝදනයක් පැත්තෙන් අපිට මේ සම්පූර්ණ විනාශ කරන්න පුළුවන්. ඒක හරි සරලව කරන්න පුළුවන්. මොකද ඔවුන්ගේ මේ නූගත්කම ම භාවිතා කරන්න පුළුවන් ඔවුන් සමාජ සෝදනයකට පත් කරන්න. නමුත් අවස්ථාවාදය ලේසියෙන් මගහරින්න පුළුවන් දෙයක් නෙමේ විජේ. මොකද අවස්ථාවාදියා කපටි. අවස්ථාවාදියා බුද්ධිමත්. මම කියන්නේ උගත් කියලා. ඔහු බුද්ධිමත්. ඔහුට හොඳ සමාජයේ කියවීමක් තියෙනවා. හොඳට ඔහුට සමාජයේ කියවන්න පුළුවන් හොඳ රීඩින් එකක් තියෙනවා. අනිත් පැත්තෙන් හොඳ පිළිගැනීමකුත් තියෙනවා. පිළිගැනීම ඇති වෙන්නේ අර කියන රීඩින් එක මත. මට පුළුවන් නම් විජයව කියවන්න මට හැකියාව තියෙනවා. මට පුංචි බුද්ධියක් තියෙනවා නන මට විජයව මගේ පැත්තට නම්ම ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය දේ කරන්න පුළුවන් මට්ටමේ ඉන්න පිරිසක් තමයි අවස්ථාවාදීන් කියන්නේ. ඒතර අවස්ථාවාදී පරාජය කරන්න හරිම අමාරුයි අපිට. 21 අපි දැක්කේ අන්තවාදය. ඒක අපි මම හිතන්නේ හැමෝම ලෝකේ මුළු ලෝකයක් පිළිගන්නවා එදා දැක්කේ අන්තවාදය කියන එක. නමුත් ඊට පස්සේ අන්තවාදී ඉතාමත්ම සූක්ෂමව පරාජය කරපු ජාතියක් රටක් විදියට ලංකාව මම හිතන්නේ ලෝකෙම අවධානය දෙනවා. අර සුනාමිය 2004 December 26 වෙලා අපි ලෝකෙටම ආදර්ශයක් වුණා. කෑලි කෑලිවලට බෙදලා තිබිච්ච ජාතියක් ගම් කෑලි කෑලිවලට බෙදලා තිබුණා. අපි අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක ගහගත්තා. නමුත් ඒ වෙච්ච ව්‍යසනයෙන් පස්සේ අපි රටක් විදිහට එකතුණා. අපි ගමක් විදිහට එකතුණා. අපි ජාතින් විදිහට එකතුණා. ආගම් විදිහට එකතුලා මුළු ලෝකෙටම ආදර්ශයක් දුන්නා. ඒ වගේම තමයි මේ 21 වෙනිදා සිද්ධියත් අපි කොච්චර කතා කරත් ලෝකේ අපිව අපේ ලංකාවට විසිට් කරන එක ලංකාවට එන එක තහනම් කරේ අන්තවාදී ක්‍රියාදාමයන් හින්දා නෙමෙයි. ඇත්තටම ඕන්ට ලොකු අනුකම්පාවක් ලොකු ගෞරවයක් රටගෙන ඇති වුණා. අපි කතා කරා ලංකාවින් හරි දුප්ප මේ මෝඩ ජාතියක් ලංකාවින් ඉන්න වහල්ලු ටිකක් නෑ. එතනින් එහා ගිහිල්ලා මුළු ලෝකෙටම ආදර්ශයක් දුන්න ලංකාවින් ඉන්න බහුතරයක් අපි හැම ජාතියක් නෙමෙයි. අපි ඊට වඩා ශ්‍රේෂ්ඨ ජාතියක්. අපිට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් එදා 21 වෙනිදාගෙන් පස්සේ පෙන්නවා. ඒක ඉතාමත් ඒකට හොඳ උදාහරණයක් තමයි දිගණ සිදුවීම තරම් මේ සිදුවීම් පෙළ ඒ තැනට පත්ුනේ නැහැ. අනිවාර්යෙන් විජේ. මොකද මම මගේ තිබුණා අපි සදාකල් වැරදි මතවල ඉඳගෙන අපි සමාජයත් එක්ක අපි ඒකෙන් උදාහරණ අරගෙන අපි ජීවිතේ අපි හදාගන්නවා. මගේ ජීවිතෙත් යම්කිසි විදිහක මතයක් තිබුණා විජේ අපේ ඉන්නේ ගොඩක් යපෙන්නෝ කියලා. අපි අර ඉස්සෙල්ලා කියපු ස්කිල්ස් වලින් ගොඩක් දේවල් අපේ සමාජයට නැහැ කියලා. විශේෂයෙන් තොරතුරු කර්මනාකරණය නැහැ කියලා කියන හොඳම උදාහරණය තමයි අපේ සෝෂල් මීඩියා නැත්තම් මේ තියෙන සමාජ දාල තහනම් කිරීම. ඒතර ලෝකෙට අපි පෙන්වුවේ මහා ජරා ඉඟියක් කිය දුන්නේ. මොකද ලංකාවේ ජීවත් වෙන පිරිසට තොරතුරු කර්මනාකරණය නැහැ, දන්නේ නැහැ, තොරතුරක් ප්‍රේරණය කරන්න දන්නේ නැහැ, තොරතුරක් ධාරණය කරගන්න දන්නේ නැහැ. ඔන්න ඔය කියන ජාතියක් ජීවත් වෙන රටක් විදියට තමයි අපි ලෝකයා හැමුවේ පිනී සිටියේ සමාජ දාලා තහනම් කිරීම ඇතුළේ. අපි දැක්කා ඇතැම් වෙලාවට තහනම් නොවුණු විද්‍යුත් මාධ්‍යවල හැසිරීමත් ඒ ගිනුමටම දාන්න පුළුවන්. මෙහෙමයි. ඔතන ගැටලුව තියෙන්නේ තොරතුරු නෙමෙයි. තොරතුරු කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. විජය කියන දෙයක් මම ඒ විදිහටම පිළිගන්නවා නම් මම අමූලික යපෙන්නෙක් බවට පත් වෙනවා. විජයගේ යපෙන්නෙක් විජය මම ඇස් දෙක පියාගෙන මම විජය කියන දේ පිළිගන්නවා. මමත් හිතුවේ ඔන්නෝම ජාතියක් ලංකාවේ ජීවත් වෙනවා කියලා. ඒක අපි දැක්කා දැනට වසරකට ඉස්සෙල්ලා ගිය අවුරුද්දේ 2017 අප්‍රේල් මාසේ සිදුවිච්ච දිගණ සිදුවීමත් එක්ක. අපි දැක්කා ගම් දනව් පිටින් මිනිස්සු ගිහිල්ලා මේ පුංචි මේ තොරතුරක් මත පදනම් කරගෙන ජාතියකට විරුද්ධව සටන් කරන. නමුත් විජය ඒ අවුරුද්ද ඇතුලේ මේ පහෝගිය වසර ඇතුලේ මොනතරම් සමාජයේ මේ ලංකාවේ ජීවත් වෙන බහුතරය මම දැන් නැවතත් අපි ආඩම්බරෙන් කතා කරන්න පුළුවන්. නැවතත් අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. මොකද ලංකාව ඉන්නේ අද වෙනකොට ලංකාව ඉන්නේ බලාපොරොත්තු විරහිතව. නමුත් බලාපොරොත්තුවක් නැවත ඇති කරගන්න පුළුවන් තවත් කාරණයක් තමයි යෝක සමාජයේ දිනු වෙලා තියෙනවා. සමාජය බුද්ධිමත් වෙලා තියෙනවා. සමාජයේ ඇස් අරගෙන ඉන්නවා සමාජයේ වෙන දේවල් විදිහට. තවදුරටත් ඇස් වහගෙන බ්ලයින්ඩ්ලි දේවල් අනුගමනය කරන්න අනුකරණය කරන්න සමාජයේ පෙළඹෙන්නේ නැහැ. ඒක මුළු ලෝකෙටම පෙන්නවා. 21 අපි ගිය අවුරුද්දේ වෙච්ච සිදුවීමට වඩා මම හිතන්නේ ලක්ෂ වාරයක් ප්‍රබල අපේ හිතවලට කම්පනයක් ඇති කරන ප්‍රබල සිදුවීමක් තමයි මේ පෞගිය මාසේ 21 වෙනිදා සිදුවුනේ. නමුත් ඒ සිදුවීම ඇතුලේ
මුළු ජාතියක් සිංහල දෙමළ මුස්ලිම් මේ කියන හැම ජාතියක්ම හැම ආගමකම ජීවත් වෙන පිරිස තොරතුරු කළමනාකරෙන් අපි ඉතාමත්ම බුද්ධිමත් කියන එක ලෝකෙට අපි පෙන්වනවා. නමුත් දවස් 18ක් 19ක් 20කට පස්සේ යනකොට අර තොරතුරු කළමනාකරණය පිළිබඳ ප්‍රශ්න නැද්ද? තොරතුරු කළමනාකරණය ලංකාවේ සාමත් අපි තේරුම් ගන්න ඕනේ රුපියල් 18යි බත් පැකට් එකටයි වැඩ කරන අන්තවාදී පිරිසකට පිරිසක් අනුගමනය කරන පිරිසක් ලංකාවේ ඇතුළේ ඉන්න. මම කියන්නේ 100%ක් බුද්ධිමත් කියලා 100%ක් මේ කියන තොරතුරු කර්මනාකරණය දන්නවා කියලා 100%ක් හෝ 2%ක් මේ රට ඇතුළේ තාමත් ජීවත් වෙන අවස්ථාවාදීන්. අවස්ථාවාදී දේශපාලක්ෂණ වටේ ජීවත් වෙන අවස්ථාවාදීන් පිරිසකින් ඔවුන්ගේ පෞද්ගලික යැපීම වෙනුවෙන් මම දකින්නේ අර 21 වෙනිදා නිසල්මන්ව නිහතමානීව අනුකම්පාවෙන් මේ ජාතියක් දිහා දැකපු රටේ ප්‍රගමණය රටේ අනාගතය ගැන හිතලා තීන්දු තීරණ ගත්ත රටේ අනාගතය ගැන හිතලා තමන්ගේ හිතේ දුක තද කරගෙන තමන්ගේ හිතේ කියන්න ඕන දේවල් තද කරගෙන ජාතික වගකීමක් අරගෙන කටයුතු කරපු ජාතිය ඔබ හිතනවාද දවස් 10කින් 15කින් විනාශ වුණා කියලා? ඔබ හිතනවාද දවස් 10කින් 15කින් ඔවුන් මිය ගියා කියලා? නැහැ, ඔවුන් මිය ගියේ නැහැ. ඔවුන් අදටත් ජීවත් වෙනවා. ඔය කියන 99 98 ජාතිය තාමත් ලංකාව ඇතුළේ ජීවත් වෙනවා. ඔවුන් නිසල්මන් ඔවුන් අර කියන විදිහට සයිලන්ට් නැත්නම් ඔවුන් කියන විදිහට කටට මුඛවාඩමක් දාගෙන තාමත් අද ජීවත් වෙනවා. නමුත් අවාසනාවක් තියෙන්නේ ලංකාවේ අවස්ථාවාදී දේශපාලක්ෂය. මම කියන්නේ මම කියන්නේ නැහැ හැම කෙනෙක්ම කියලා. නමුත් බහුතරයක් දේශපාලක්ෂය අවස්ථාවාදී. ඔවුන්ගේ අවස්ථාව මම කියන්නේ ජාතිකවාදී නැත්නම් සමාජවාදී සමාජයේට මේ ජාතිකවාදී මේ ජනතාවාදී දේශපාලක්ෂය නැහැ කියලා. ඒතර ඒ ජනතාවාදී දේශපාලක්ෂ හැම දේශපාලක්ෂම ජනතාවාදී නැහැ කියන එක මට ඔප්පු කරන්න පුළුවන්. මම දෙන විජේටත් ඔප්පු කරන්න පුළුවන්. නමුත් ඔවුන් ජනතාවාදී නොවුනත් අවස්ථාවාදීව ඉදිරියට ගියේ නැහැ බහුතරයක්. නමුත් සුළුතරයක් තමන්ගේ පටු දේශපාලන වාසි වෙනුවෙන් මේක අවස්ථාවාදීව භාවිතා කරා සහ ඒ අවස්ථාවාදියත් එක්ක යන ඔවුන්ගේ අනුගාමිකයෝ පිරිසක් ඉන්නවා. ඉතාමත්ම සුළු පිරිසක්. ඔවුන්ට හැකියාව තිබුණා අර 99%ක් ආරක්ෂා කරපු ඒ භාවනාව බිඳලා ඔවුන්ගේ භාවනාව ඒ විදිහටම තියෙන ඒ භාවනාව වෙනුවෙන් මුළු රටක් ලෝකයක් බලාගෙන හිටපු ඒ දීලා තිබිච්ච ගෞරවය අර පුංචි සුළු පිරිසකට විනාශ කරගන්න හම්බුණා. ඔව්, රංගික හල්වතුර කියලා කියන්නේ මේ ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ලංකාවේ වියතුන් බුද්ධිමතුන් ප්‍රඥයින් ඉන්නවා මේ ඡන්ද ඉලක්ක කරගෙන දේශපාලනයට එන්නට ජනතා නායකින් බවට පත් වෙන්න නෙවෙයි. එහෙම ඒ සීමාවෙන් මෙහා පැත්තේ ඉඳගෙන සමාජ වෙනුවෙන් සේවාවක් කරන්න ලොකු බලාපොරොත්තුකින් සැදී පැහැදී ඉන්න පිරිසක් ඉන්නවා. දැන් ඔය කියන අවස්ථාවාදීන් ජනතාවාදීන් නොවන නායකයින් ඊට පස්සේ මම අනිත් පැත්තෙන් යෝජනා කළොත් මේ කැඳ හැලියක් පස්සවන්න බලාපොරොත්තුෙන් ත්‍රස්තවාදී අවස්ථාවාදී අන්තවාදී මේ ලිග්ගල් තුන නියෝජනය කරන පිණිස් වෙනුවෙන් අපිට මොකද්ද කරන්නට පුළුවන්? මේ අය හොඳ මාවතකට පත් කරගන්න පාරක් හදන්න පුළුවන් මොන ක්‍රමයකටද? මං හිතන්නේ නෑ විජය අපිට මහා ලොකු දේවල් කරන්න අවශ්‍යයි කියලා. මෙතන මං හිතන්නේ අපේ යුතුකම අපි තේරුම් ගන්න ඕනේ, අපේ වගකීම අපි තේරුම් ගන්න ඕනේ. ඒ දේ තේරුම් ගන්න පුළුවන් නම් මම හිතන්නේ නෑ මේක මහා ලොකු දෙයක්. මේක ලොකු ව්‍යසනයක් නේ. අපි දැක්කා මේ සුනාමිය. මම ආයේ නැවත සුනාමියට යනවා. සුනාමියට ඇවිල්ලා අර දවස් 2-3ක් ඇතුළත අපිට පුළුවන්කම ලැබුණා අර පෙරලා කෑලි වලට ගිය මේ රේල් පාර නැවත හදන්න. එහෙම ශ්‍රේෂ්ඨ ජාතියක් ලංකාවේ ජීවත් වෙන්නේ. මේක සිංහල දෙමළද මුස්ලිම්ද කියලා නෑ. මේ හැම කෙනෙක්ම ඒ තියෙන ගව ඒ තියෙන මේ ඇඟේ තියෙන හොඳ හයියක් හිතේ හොඳ හයියක් එක්ක ජීවත් වෙන පිරිසක්. මේ කියන කිසිම කෙනෙකුට දේශපාලක්ෂයක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මෙතන ලොකු ගැටලුවක් තියෙනවා විජේ. අපි අපේ රාජකාරිය අපි අමතක කරලා තියෙනවා. විශේෂයෙන් අර විජේ කිව්වා වගේ මේ රටේ ඉන්න උගත් බුද්ධිමත් පරම්පරාව ඔවුන් දැනගත යුතුයි අපේ සතුටේ තියෙන සීමාමයින් මොනවද කියන එක. විශේෂයෙන් උගත් බුද්ධිමත් පරම්පරාවට මේක තේරුම් ගන්න බැරි නම් සහ අපිට පුළුවන්කමක් නැත්නම් අපේ තියෙන සතුටේ නිර්ණායකයන් නිර්ණය කරන්න දේශපාලක්ෂයාගේ අපේ අතර ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. සමහරලාට සමාජයේ ඇවිල්ලා කෙලින් කතා කරන පුද්ගලයෙක් අනිත් පැත්තට අහන්න බලන්නේ රයිට් මේ පුද්ගලයා දේශපාලන යන්න උත්සාහ කරන්නේ. ඒක තමයි ඉලක්කය. ඒකයි ඉලක්කය කියන එක. මම හිතන්නේ එතනට නොයන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මම හිතන්නේ ඔහුට තියෙන පළවෙනිම වගකීම තමයි මේ සමාජයේ හරි මග යවන එක. එදා ඔහුට පුළුවන්කම තියෙනවනේ ඔහුගේ සතුටේ නිර්ණායකයන් හරියට නිර්ණය කළා ඒ සතුට මත පදනම් කරගෙන තමන්ගේ ජීවිතයේ සතුට තමන්ට
මේ දුක්මහන්සේලා හම්බ කරලා බදු සල්ලි වලින් උගන්නපු ජාතිය වෙනුවෙන් ඒ ජනතාව වෙනුවෙන් ඔවුන්ට ඔවුන් බදු සල්ලි වලින් අපිට ඉගැන්වේ විචේ නිකන් නෙමේ. ඔවුන් මේ අර ගෙවන්න ඕන කමට බදු ගිහපු ජනතාවක් නෙමේ මේ රටෙන්. ඔවුන්ට ගිහිල්ලා නියෝජනය කරන්න බැරි තැන්වලට අපි ඔයාලා නියෝජනය කරන්න. අපි එතනට ගිහිල්ලා ඔවුන්ට විරෝධීව ඒ තියෙන සමාජයේ පුදුමදීර විරුද්ධව වැඩ කරනවා නම් මම අපි සමාජ විරෝධීන්. මම දේශපාලක්ෂය නෙමේ, දේශපාලක්ෂයට ඇඟිල්ල දික් කරන්න මම කැමති නැහැ. මොකද දේශපාලක්ෂය ඔහුගේ උපරිමයම කරන ජාතියක්. මම හිතන්නේ ඒ ගෞරවය ඔවුන්ට දිය යුතුයි. මොකද ඔවුන්ගේ තියෙන උපරිමය කියලා කියන්නේ මොකද්ද? නෑ, ඔවුන්ගේ බුද්ධිමත් මට්ටම ඔවුන් දන්න කියන දේ උපරිමයෙන්ම කරනවා. මම හිතන්නේ මේක මම කියනකොට මේ රටේ ඉන්න බහුතරයක් තේරුම් ගන්න ඕනේ ඔවුන් මොනවද ඔවුන්ගේ උපරිමය කරන්නේ කියලා. ඔවුන්ගේ බුද්ධිමට්ටම ඔවුන්ගේ උගත්කමට ගැලපෙන උපරිම දේ ඔවුන් කරනවා. මම හිතන්නේ අපි වසර මාස කීපයකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව ඇතුළේම ඔවුන්ගේ හැකියාව අපි හොඳටම අත්විඳා. පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි, නගර සභා, පළාත් සභා, ප්‍රාදේශ සභා, මේ හැම දෙයක් ඇතුළෙම ඔහුට කළ හැකි උපරිමයම ඔහු කරනවා. නමුත් මෙතන උපරිමය නොකරන්නේ ජනතා මුදලින් ජනතා වගකීම උරමත පටලව ගත්ත මේ රාජ්‍ය සේවකයෝ. මොකද රාජ්‍ය සේවයට එනකොට උගත්කමක් බලනවා, ඔහුගේ මූලික සුදුසුකම් ටික බලනවා. දේශපාලන ටික බලන්නේ නැහැනේ. ඒතර දේශපාලනයට බලන්නේ නැත්තම ඔහුගේ උගත්කම බුද්ධිමත්කම තවදුරටත් අවශ්‍ය නැහැ කියන එක තේරුම් අරගෙන. නමුත් රාජ්‍ය අන්ත්‍රණය ඇතුළේ ඉන්න පුද්ගලයාට ඒ වගකීම තියෙනවා. ඒතර අපිට පුළුවන්කම තියෙනවා නම් අපේ වගකීම තේරුම් අරගෙන අපි ඒ වගකීම ඇතුළේ අපි තමන්ගේ සේවය කරන්න. මං හිතන්නේ මේක අමාරු දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි විජේ, මේ දේශපාලකයටත් වගකීමක් තියෙනවා. ඒ තමයි ඔහු තේරුම් ගත යුතුයි ඔහුගේ නොහැකියාව. මං කියන්නේ ඕක තමයි අපේ දේශපාලකයට වැරදිච්ච දේ. ඔහු මම කිව්වානේ ඔහුගේ උපරිමයෙන්ම ඔහු කරනවා කියලා. ඒතර ඔහුගේ උපරිමයෙන් ඔහු ඒක කරගෙන යනදී කරගෙන යන අපිට දෙමු. නමුත් ඔහු තේරුම් ගත යුතුයි ඔහුගේ නොහැකියාවේ තරම. මම හිතන්නේ මම කියපු දේ විජේට තේරුණා. ඒක තමයි මම ඒක තේරුම් ගන්න හදන්නේ. මෙන්න මෙහෙම, දැන් මහාචාර්ය රංගික හල්වතුර කියලා කියන්නේ පෙබරවාරි 4 වෙනිදා දවසක උපත ලැබපු කෙනෙක්. දැන් පෙබරවාරි 4 වෙනිදා දවසක 1948 අපට නිදහස ලැබුණා. එතන ඉඳලා අවුරුදු 71ක් අපි ඇවිල්ලා තියෙනවා. ඒ ආපු ගමන් මගේ ඇතැම්මය හැකියාවකින් යුක්ත අය වෙන්නට පුළුවන්. ඒ අයට අපි කියනවා රාජ්‍යතාන්ත්‍රිකයින් කියලා. ඔබ ඒකට තර්ක කරයි. නමුත් ඔය කියන හුදු දේශපාලඥයා නොහැකියාව ප්‍රදර්ශනය කරපු අවස්ථා ඕනෑ තරම් ඉතිහාසය තුල තියෙනවා. ඒකනේ ඔබ ඔය කතා කරන්න හදන්නේ. මම කියන්නේ නැහැ විජය, මේ ලංකාවේ බහු කියන්නේ දේශපාලය මේ අපි 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ ඇතුලේ ඒ 225ම මම කියන්නේ මේ කියන එකට ලඝු කරන්න පුළුවන් කියලා. මෙහෙම දෙයක් තියෙනවා විජය, කියන්නේ අපි ඔතනින් එහා ගමුකෝ. දැන් ඉස්සෙල්ලා කිව්වා විජය මාව අර්ථකථනය කරා මම දේශපාලනයට යන කෙනෙක් නෙමෙයි කියලා. හිතමු මම දේශපාලනයට ගියා කියලා, මම ගිහිල්ලා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ගියා කියලා කියමු. ඔබ හිතනවද මේ තියෙන සමාජයේ යාන්ත්‍රණයේ ඇතුලේ මට පැවැත්මක් තියෙයි කියලා මම අද දරන මතය පාර්ලිමේන්තුව ඇතුලේ ගිහිලා දරන්න? මං හිතන්නේ ඒක කරන්න පුළුවන් කමක් නැහැ. හිතාගෙන ගිය අයට වෙච්ච දේවල් ගේ බලපහම ඒක අපිට හිතාගන්න බෑ. අනිවාර්යෙන් ඒක වෙන්න විදියක් නැහැ. මොකද සමාජයේ බහුතරයක් ඉල්ලන්නේ, බහුතරයක් ඉන්නේ යැපෙන්න නම් නිදහස් මතජාරින් ඉන්න ඉතාමත්ම සුළු පිරිසක් නම්. මම දේශපාලනයට ගියත් විජේ, විජය දේශපාලනයට ගියත් විජයගේ පැවැත්ම වෙනුවෙන් විජයට සිද්ධ වෙනවා අර බහුතරයක් ඉල්ලන දේ කරන්න. බහුතරයක් ඉල්ලන්නේ රජෙක් නම් රටේ විජේට රජ කෙනෙක් වෙන්න සිද්ධ වෙනවා. මොකද විජේට ඊළඟ පාර ඡන්දේ බලාපොරොත්තු වෙන්න බෑ. විජේ වුණොත් ඉංගලන්ඩ ගිහිල්ලා. මතකද මෙතන විය යුත්තේ රටේ තට්ටුමාරුවට දේශපාලන යාන්ත්‍රණය මාරු කිරීම නෙමෙයි. අපිට හැකියාව දෙනවා විශේෂයෙන් ජනමාධ්‍ය සහ උගත් පරම්පරාවට රටේ මේ කියන දේශපාලන යාන්ත්‍රණය සහ දේශපාලන ක්‍රමවේදය වෙනස් කරන්න පුංචි අදහසක් තියෙනවා. හිතේ කොනක හරි පුංචි දෙයක් තියෙනවා. මතකද ඔහු කල යුත්තේ දේශපාලනයට යන්න නෙමෙයි, ඔහුට ඔහු කල යුත්තේ අර බහුතරයක් ඉන්න යැපෙන්නොන්ගෙන් එක එක්කෙනා ගලවලා නිදහස් චින්තකයෝ ටිකක් හදන්න, නිදහස් චින්තකයන්ගේ ඒ කණ්ඩායම වැඩි කරන්න. ඒ කණ්ඩායම වැඩි කරලා අපි ජීවිතුන් අතරින් යන්න ඉස්සලා, අපේ SPA වෙන්න ඉස්සලා අපිට ඕක බහුතරයක් කරන්න පුළුවන් නම් මෝඩයෙක් හරි පඹයෙක් හරි අද රටේ ජනාධිපති කරොත් ඒ පඹයට සිද්ධ වෙනවා රටේ බහුතරයක් වෙනුවෙන් වැඩ කරන්න. ඒ බහුතරය තමයි නිදහස් චින්තකයෝ. එතකොට ඔහුගේ පැවැත්ම වෙනුවෙන් බහුතරය වෙනුවෙන් වැඩ කරයි. අන්න එදාට මේ සමාජ යාන්ත්‍රණය වෙනස් වෙයි. එදාට මේ දේශපාලන යාන්ත්‍රණය වෙනස් වෙයි. අද මෙතනට අවශ්‍ය වෙන්නේ, මම කියන්නේ දේශපාලක්ෂය හැම දේශපාලක්ෂයෙක්ම උපාධිධාරියෙක් වෙන්න ඕනේ කියලා. මම කියන්නේ හැම දේශපාලක්ෂයෙක්ම ඉස්කෝලේ යන්න ඕනේ කියලා. අපි දැකලා තියෙනවා නායකයෝ ඉන්න පාසල් යන්නේ නැතුව. මොකද නායකයා කියන එක කියන්නේ මේ දේශපාලනේ වැරදි මගේ චින්තනය, මම හිතන විදිහ. දේශපාලක්ෂයා කියන්නේ
කළමනාකාරයෙක් නෙමේ, දේශපාලනඥයා කියන්නේ මැනේජ කෙනෙක් නෙමේ, දේශපාලනඥයා කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් නෙමේ, පරිපාලකයෙක් නෙමේ. ඒක කරන්න පුහුණුව ලත් පිරිසක් මේ රටේ ඉන්නවා. මම කියන්නේ ලංකාවේ තියෙන පරිපාලන යාන්ත්‍රණය ලෝකේ කිසිම රටකට දෙවෙනි නෑ විජය. ලංකාවේ ඒ තරම් ශ්‍රේෂ්ඨ පරිපාලකයෝ පිරිසක් ලංකාවේ ඉන්නවා. නමුත් අවාසනාව තියෙන අර මම ඉස්සෙල්ලා කියපු කතාව, මොකද දේශපාලනඥයා තේරුම් අරගෙන නෑ ඔහුගේ නොහැකියාව. ඒතර මම ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් තියෙන පුද්ගලෙක්, මට ගිහිල්ලා රෝහලකට ගිහින් දෙන්න බෑ විජේ. විජේ ජනමාධ්‍යවේදී පිළිබඳ උපාධිධාරියෙක් සහ ඒ ගැන හොඳ අධ්‍යයනයක් තියෙන පුද්ගලෙක්, විජේට ඇවිල්ලා ගොඩනැගිල්ලක් සම්බන්ධව උපදෙස් දෙන්න පුළුවන් කමක් නෑ. ඒතර අපිට තියෙනවා අපේ දැනුමත් එක්ක අපේ බවුන්ඩරිස් නිර්ණය කරලා තියෙනවා. ඒතර අපිට බෑ ওই බවුන්ඩරිස් මේ ඔය කියන මායිම් පැනලා වෙන තැනක ගිහිල්ලා වැඩ කරන්න. එහෙම වැඩ කරන්න නැති තත්ත්වෙට අපි පත් වෙලා තියෙනවා අපේ අධ්‍යාපන පසුබිමත් එක්ක. නමුත් අවාසනාවකට තියෙන දේශපාලඥයාගේ දින අධ්‍යාපන පසුබිමත් එක්ක ඔහුට තේරුම් ගන්න නොහැකි වෙලා තියෙන ඔහුගේ තියෙන දැනුම් මට්ටම. දේශපාලනඥයා කියන්නේ නායකෙක්. දේශපාලනඥයා අනිවාර්යෙන් මේ දේශපාලන යාන්ත්‍රණයේ බිඳ වැටීම මේ රටේ මං හිතන්නේ ලොකු පරිහානියකට මුලපුරන. මොකද අද වෙනකොට දේශපාලන යාන්ත්‍රණය ඒක දේශපාලනඥයා තේරුම් ගන්න ඕන දෙයක් විජේ. මොකද දේශපාලනඥයා තේරුම් ගත යුතුයි දේශපාලනඥයා මේ සමාජයේ අවලංගු කාසියක් බවට පත් වෙලා තියෙනවා කියලා. සමහරලාට මටයි විජේට සතුරු වෙන්න පුළුවන් දේශපාලනඥයා පාර යනකොට අර මේ ඩබල් සිග්නල් දාගෙන පාරනකොට හෝන් ගහන එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. මොකද අපි අපේ තියෙන හිතේ කැක්කමක්. දේශපාලනඥයෙක් ඩබල් සිග්නල් දාගෙන මගේ වාහනේ ඉස්සරහට එනකොට මට වාහනේ අයින් කරන්න හිතෙන්නේ නැහැ. මට අර අපි අපේ භාෂාවෙන් කියන අපිට ගේමක් දෙන්න හිතෙනවා. හැබැයි ඒ අපේ හිතේ ඇතුලේ තියෙන එක. නමුත් අපි සමාජ වගකීමක් තියෙන පිද්ගලෙක් විදිහට කතා කරොතින් විජේ, ඒ කරන දේ වැරදි. මොකද ඒ කරන දේ ඇතුලේ අපි පෙන්නනවා අපේ තියෙන පරිපාලන යාන්ත්‍රණයේ බිඳ වැටීමක්. අපේ රටේ පරිපාලනයක් නැහැ කියන එක අපි හේතු ගන්න. රටේ නීතියක් නැහැ කියන එක අපි සමාජය අතට ගැනීම කියන කාරණාව මතුවෙන්නේ උතනදීද? අනිවාර්යෙන් නීති අතට ගැනීම සම්පූර්ණ වැරදි විචේ. නීති අතට ගත්තා කියන එකෙන් මං හිතන්නේ නැවත දේශපාලනඥයා ඉඟි කරගත යුතුයි. ඔහුගේ පැවැත්මක් නැහැ කියන. ඒ වගේම තමයි අපිටම ඇඟිල්ල දික් කරගන්න සිද්ධ වෙනවා. අපි නීති අතර ගත්තා කියන්නේ මේ සමාජයේ බිඳ වැටීමක් තියෙනවා කියන එක. එතනයි භයානකම තියෙන්නේ. මං හිතන්නේ මගේ පෞද්ගලිකව මම රංගික කියන පුද්ගලයා විදියට මම හරි ආසයි ඩබල් සිග්නල් දාගෙන යන වාහනයකට ඉස්සරහ ගිහිල්ලා නවත්තලා ඒ දේශපාලනඥයාට චැලෙන්ජ් කරන්න. මම හරි කැමතියි දේශපාලනඥයෙකුට ඇඟිල්ල දික් කළ බණින්න. අපේ රටේ ජනාධිපතිනම ඇඟිල්ල දික් කළ බණින්න මම ආසයි. නමුත් අපි තේරුම් ගත යුතුයි අනිත් පැත්තෙන් සමාජ වගකීමක් තියෙන පුද්ගලයෙක් විදියට මම විශ්වවිද්‍යාලයේ ආචාර විදියක් විදියට රංගික කියන නාමයේ ඇත්තකට තියලා මම මේ කතාව ගිහා බැලුවදින් මම හිතන්නේ අපි පරාදයි. අපි සමාජයක් විදිහට පරාදයි. ඕක තේරුම් ගන්න ඕනේ. දේශපාලනඥයා දේශපාලනඥයාගේ නොහැකියාව තේරුම් ගන්න ඕනේ කියලා මං කිව්වේ ඒකයි. එතනට මං හිතන්නේ ඔහුට පුළුවන්කම තියනවා නම් පරිපාලකයා කියන තැනින් අයින් වෙන්න, අර කළමනාකාරයා කියන තැනින් අයින් වෙලා දේශපාලනඥයා නායකයා කියන තැන ඉඳගෙන වැඩ කරන්න. තමන් නියෝජනය කරන ජන කණ්ඩායමේ නායකයෙක් ඔහු කියන එක තේරුම් අරගෙන වැඩ කරනවා නම් විජය අපිට මේක නවත්තන්න පුළුවන්. නායකයෙක් කියන එකත් පුංචි විග්‍රහයක් දෙන්න මට දෙන්න. මොකද මමත් එක්තරා යුගයක අපි වෘත්තීය සමිතිවල නායකත්වයක් දීපු මිනිසෙක්. නායකයෙක් පාසල් සමයේ ඉඳලම හොඳ නායකයෙක්. පැහැදිලිවම ඒ නායකත්වයේ කියන එක හරිම ශ්‍රේෂ්ඨ දෙයක් විජේ. මං හිතන්නේ මේ දේශපාලනඥයන්ට එතනට ළඟා වෙන්න පුළුවන් අවම සුදුසුකමක් තියනවා කියන එක. මොකද නායකයෙක්ට හැකියාව තියෙන්න ඕනේ තමන්ගේ දේ කැප කරලා. මිනිස්සෙක් කියන දේ මම ඉස්සෙල්ලා කිව්වා තමන්ගේ සතුට කැප කරන්න විදියක් නෑ, තව කෙනෙක්ගේ සතුට වෙනුයි. නමුත් නායකයට පුළුවන්කම තියෙන්න ඕනේ තමන්ගේ දේ කැප කරලා තමන්ගේ මත යැපෙන තමන්ට නායකත්වයේ ඉල්ලන පිරිස වෙනුවෙන් යමක් කරන්න. ඔවුන් අද ඉන්න තත්ත්වයට වඩා එක පුංචි පඩියක් හරි හෙට උඩට නැගලා තියන්න. ඔන්න ඔය කරන දේ අපේ දේශපාලනඥයා කරනවාද කියලා තමන්ගේ පපුවට තට්ටු කරලා බලන්න. ඔවුන් කරන්නේ නැහැ. ඔවුන් නොකිරීම තුලින් ඔවුන් තමන්ගේ නායකත්වයේ තමන්ගේ රාජකාරිය අමතක කරලා පරිපාලකයා කර යුතු දේ කරන්න ගිහිල්ලා මේ රට අගාධියට පත් කරලා තියෙනවා. රංගික හල්වතුර මහාචාර්යතුමායි කාද මේ සුභාරති සංකතන සභාවේ අපි ඉන්නේ 6:07:46 දැන් වෙලාව. දැන් මහාචාර්යතුමනි, ඔබ දේශපාලන අධිකාරියේ පිළිබඳව සහ නීතියේ ස්වාධිපත්‍ය පිළිබඳව නීතිය පිළිබඳව බොහෝ දේවල් සමාජ වගකීම් පිළිබඳව කතා කළා. අර එක තැනක ඔබ ඉතා හොඳ වචනයක් පාවිච්චි කරා, තොරතුරු කළමනාකරණය කියන වචනේ. මේ තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන අපි හුඟක් වෙලාවට කතා කරනවා. තොරතුරු කළමනාකරණය කියන වචනේ ඇහෙන්නේ බොහොම කලාතුරකින්. දැන් ඒ වගේ වචනයක් එක්ක ජනමාධ්‍යවේදීන්ට මේ රටේ හතරවෙනි බලවේගය කියන මාධ්‍ය ශාස්ත්‍රයේට පැවරෙන වගකීම අප්‍රේල් 21 ඔබට රට අරගෙන යන මාවතට මොන වගේ පිටිවහලක් වෙන්න ඕනේ කියලා ඔබ හිතන්නේ?
ඕක ඔය ප්‍රශ්නෙත් එක්කම මම මම ගොඩක් වෙලාට අසරණ වෙනවා විජේ. මොකද මම මට නැවතත් කියන්න සිද්ධ වෙන්නේ අපි අපේ යුතුකම හරියට කරන්න ඕනේ කියන එක. ජනමාධ්‍ය වේදියා සහ රටේ උගත් බුද්ධිමත් පරම්පරාවට මේ රටේ ලොකු වගකීමක් තියෙනවා දේශපාලක්ෂයට වඩා මේ මේ රට යහමග යවන්න. මදින අපි අපේ රාජකාරිය හරියට කරා නම් විජේ මේ රට මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. අපි හැමදාම උත්සාහ කරා. අපි හිත ඇතුලේ අපි දැක්කා අපි හැම ජනමාධ්‍ය වේදිකෙම හිත ඇතුලේ තියෙනවා තමන් කළ යුතු දේ. ඔවුන් දන්නවා මොකද්ද කළ යුතු දේ කියලා. මදින මම මෙතන ඇවිල්ලා මේ වගේ මැදිරියක ඉඳගෙන මම මේක කියන්න ඕනේ නැහැ. නමුත් අවාසනාවකට ඔහුගේ දෑත් බැඳලා තියෙනවා. ඔහුගේ දෑත් බැඳලා තියෙනවා. මම ජනමාධ්‍ය වේදින්ට දොස් කියන්න කැමති නැහැ. මොකද මේ මේක මේ රට මුන්න කතන්දරේ කරත් ලෝකයේ අද දුවන්නේ මුදල් මූලික සමාජයක් ඇතුලේ. මුදල කියන එක අමතක කරලා අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. ඒතොර ජනමාධ්‍ය විද්‍යාව ඇතුලේ මුදල වේතනය තමන්ගේ දරුපවුල මේ හැමදේම හිත ඇතුලේ තියෙනවා. මොකද ඔහුට ඔහුගේ හිතේ තියෙන දේ තියෙනවා කියලා හිතේ මම මේක කරන්න ඕනේ කියලා විජේට පුළුවන් කමක් නැහැ. මයික්‍රෝෆෝන් එකක් ඉස්සරහට වෙලා විජේ හිතේ තියෙන දේ කියන්න. විජේගේ දාත් බැඳලා. නමුත් විජය මේ රටේ ඇතුලේ මම නැවතත් ජනමාධ්‍ය වේදෙන ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා ඇඟිල්ල දික් කරන්න ඕනේ පිරිසක් ඉන්නවා මේ රටේ. ඒ තමයි උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල ආචාර්යවරු ටික. මොකද මම එහෙම කියන්නේ විජය වැරදි යමක් මේ මයික්‍රෝෆෝන ඉස්සරහට ඇවිල්ලා කිව්වොතින් සමහරවිට සමාජයේ වෙනුවෙන් විජේගේ යුතුකම ඉෂ්ට කරොතින් විජයට හෙට රස්සාව නැති වෙන්න පුළුවන්. නමුත් මේ රටේ විජයව සමහරවිට මෙතනින් මාරු කරලා වෙන 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 සේවයකට මාරු කරලා යවන්න පුළුවන්. නමුත් රටේ ඉන්න උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඔහුට තියෙනවා ඔටොනොමි එකක්. ඔහුට තියෙනවා ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වීම තුල සමාජ වගකීමක් එක්කම ඔහුට බැඳිලා තියෙනවා. ඔහු සතුව තියෙනවා විශාල නිදහසක්. මම මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදිහට මම මෙතන ඇවිල්ලා කතා කරන දේ මත මාව අයින් කරන්න පුළුවන්. ඒ අයින් කරපු දවසට මම ගිහිල්ලා වෙන රටක පැලපදියම් වෙයි මොනතරම් හිත මොනතරම් රට ආදරය කරත් මම මේ රට දාලේයි. මොකද මාව මේ රට ප්‍රතික්ෂේප කරනවා නම් මම මේ රටේ ඇතුලේ තවදුරටත් ජීවත් වෙන්නේ මගේ දරුවෝ වෙනුවෙන්. නමුත් එතකන් විශ්වවිද්‍යාල ආචාර්යවරයා සතුව යුතුකමක් තියෙනවා මේ රට හරිපාර යවන්න. තමන් දේශපාලනය තමන්ගේ පෞද්ගලික දේශපාලනයේ පැත්තකට තියලා ඒක ගේට් එකෙන් එළියට තියලා ඒ අර විශ්වවිද්‍යාල ඇතුළේ ඉන්න ගේට් එකෙන් එළියට තියලා සමහරවිට මේ දේ කරන්න බැරිකම වෙයි. බැරිකමක් තියෙයි පාසලේ ඉන්න ගුරුවරයාට. මොකද ඔහුට ස්ථාන මාරුවක් ලැබෙයි. රෝහලේ ඉන්න වෛද්‍යවරයාට කරන්න බැරි වෙයි. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යට පුළුවන් කමක් තියෙයි ඊළඟ නායක පරම්පරාව රටේ හදන්න. අද අපි ලොකු වැකියුම් එකක ඉන්නවා විජේ. ලංකාවේ නායකයෝ නැහැ. ඒකට වග කියන්න ඕනේ එක්තරා විදියකට අපිමයි. මොකද අපේ සමාජය ඇතුලේ 88 89 කාලේ අපි මොන දේ කරත් මොන දේ කිව්වත් අපිට අපේ රටට ඇති වෙන්න තිබිච්ච හොඳ නායකත්වයක් දෙන්න පුළුවන් පිරිසක් අනවශ්‍ය මේ වැරදි ආකල්පත් එක්ක වැරදි සමාජ සෝදනයත් එක්ක ගිහිල්ලා අපිට අහිමි වුණා. විශ්වවිද්‍යාල ඇතුලේ නායකයෝ බිහි වෙන්න ඕනේ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනේ තියෙන්න ඕනේ. ශිෂ්‍ය දේශපාලනය මේ ගේට් එකෙන් එළියේ තියෙන මේ දේශපාලන යාන්ත්‍රණයෙන් තොර ශිෂ්‍ය දේශපාලනයක් තියෙනවනේ. දේශපාලනය කියන්නේ විජේ මම දකින්නේ මම දේශපාලන විද්‍යාව හදාර පුද්ගලයෙක් නෙමෙයි. මම මතයක් දරන්න ඕනේ විජේ. ඒ මතය මත පෙනී සිටිනවා. නමුත් විජේ ඒක මට ඔප්පු කරන්න පුළුවන් නම් මම දරන මතය වැරදි කියලා මට පුළුවන්කම තියෙනවනේ මම විජේ දරන මතය නිහතමානීව පිළිගන්න. ඔන්න ඔය දේශපාලන විශ්වවිද්‍යාලය ඇතුළට එන්න ඕනේ. ඒ දේශපාලනට යන්න පුළුවන් ක්‍රමවේදයක් විශ්වවිද්‍යාල ඇතුළේ බිහි කරන්න ඕනේ. ඒ ක්‍රමවේදයේ බිහි කරන්න පුළුවන් කමක් නැහැ විජය. පළවෙනි තප්පරේ ඉඳලා අන්තිම තප්පරේ වෙනකන් විෂය කරුණ විතරක් පාසලේ පන්ති කාමරය ඇතුළේ උගන්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කිරියොතින් අපි එතනින් එහා ගිහිල්ලා සමාජය ගැන මනුස්සකම ගැන අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ. අන්න එදාට මං හිතන්නේ ජනමාධ්‍ය වේදයට වඩා එහා ගිය රාජකාරියක් විශ්වවිද්‍යාල ආචාර්යවරයාට කරන්න පුළුවන්. යම්කිසි හිතෙන්නට පුළුවන් ඉතාම අඩු ප්‍රතිශතයක් උසස් පෙළින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. මේ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයේ ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රියාවලියෙන්ම ආචාර්යවරුන්ට මේ වගකීම කරන්න පුළුවන්ද? නැත්නම් ඒක සමාජයට පුළුල් තැනකට පත් වෙන්න ඕනේ කියලාද ඔබ කියන්නේ? පහදලියෝ මේක සමාජීය වගකීමක් තියෙනවා විජේ. මං හිතන්නේ ඉස්සෙල්ලත් මම ওই කතාව ගැන තමයි කිව්වේ. මේක සමාජීය වගකීමක් තියෙනවා. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරයාට පුළුවන් කමක් නැහැ තවදුරටත් මේක සමාජයේ කරයි කියලා බලාගෙන ඉන්න. සමාජයේ කරන්නේ නැහැ, කරන්න බෑ. මොකද පාසල ඇතුලේ කරන්න බැරි සමාජලට ගුරුවරයා හිතනවා රයිට් මේක විශ්වවිද්‍යාලෙට ගිය වෙලාවටත් මේ ළමයා හැදේ. මොකද අපිට හැම කෙනෙක්ම නායකයෝ හදන්න අවශ්‍යතාවයක් නැහැ විජේ. අපිට හොඳ එක නායකයෙක් හිටියනම් ඇති මේ රටට. නමුත් අවාසනාවට දිනේ හොඳ එක නායකයෙක් අපිට හොයාගන්න බැරිලා තියෙනවා. අපි බලාපොරොත්තු විරහිත සමාජයක් ඇතුලේ ජීවත් වෙන්නේ. අපිට අඩුම ගානේ අර කිව්වා වගේ හරි යන පාසලට ඇතුළු වෙන දරුවන්ගේ 5% 10% වගේ ප්‍රතිශතයක් තමයි විශ්වවිද්‍යාලය ඇතුළේ. නමුත් අඩුම ගානේ 10% අපි හදමු. 10% ඇතුළේ එක නායකයෙක් බිහි කරමු. අපේ පන්ති කාමරය ඇතුළේ එක අනිත් මිනිහා ගැන හිතන්න පුළුවන් අනිත් මිනිහා ගැන කැකුමක් තියෙන එක පුද්ගලයෙක් අපි බිහි කරමු. ඇයි අපි කරන්නේ නැත්තේ? අපි හැමතිස්සෙම ඇඟිල්ල දික් කරන්න හරි කැමති අනිත් මිනිස්සුන්ට. නමුත් අපේ වගකීම අපි ඉෂ්ට කරන්නේ. ඒ වගකීම ඉෂ්ට නොකිරීමින් හින්දා තමයි විජය
අපි අමනුස්සය මේ සමාජතුළ බි කර අපි උත්සාහ කරම අපි විශ්වවිද්‍යාල ආචාරයටත් පැත්තකින් තියමු. අපි හැමයි සමාජයේ දීවතන හැම පුරවැසියකුටම යුතුකමක් තියෙනවා තමන්ගේ වපසරය ඇතුළේ තමන්ගේ යුතුකම හරිය දිශ්ට කරන්න. එතෙන්ටයි මම එන්න කල්පනා කළේ. දැන් සමස්තයක් හැටියට අද 7 විනාඩි 2ක් 3ක් විතර ගත වෙනකොට ඔබ කටහඬ අවදි කළා. මේ මොහොත දක්වාම කියපු සමස්ත කාරණාවලින් පැහැදිලි වෙන එක කාරණයක් තමයි මහාචාර්යතුමනි මට සමාජයට වග කියන හුඟක් අය ඒක දේශපාලඥයා වෙන්නට පුළුවන් තව තව විවිධ තනතුරු නම්බුනාම දරන වෘත්තිකින් විවිධ අය වෙන්නට පුළුවන්. ඒ අය රටේ සිද්ධ වෙන සුවිශේෂ සිදුවීම් අත්දැකීම් ලැබෙන අත්දැකීම් අවභාවිත කිරීමක් පිළිබඳ චෝදනාවක් ඔබෙන් එල්ල වෙනවා කියලා මං කිව්වොත් ඒක හරිද? විජේ මෙහෙමයි නැවතත් මම බහුතරයකට චෝදනා කරන්න කැමති නැහැ. ඔව් බහුතරයකට නෙමෙයි යම් යම් පාර්ශ්වයන් අනිවාර්යෙන් පැහැදිලිව අපි ආත්මార్థකාමී ආත්මార్థකාමී විය යුතුයි. මම කියන්නේ ආත්මార్థකාමී විය යුතු නැහැ කියලා. නමුත් අඩුම ගානේ අපිට තියෙන්න ඕනේ පුංචි කැකුමක් පුංචි අදහසක් තියෙන අපේ අනාගත පරම්පරාව ගැන. මගේ ලෙයින් මම දරුවෙක් හැදුවම මට යුතුකමක් තියෙනවා මගේ ආත්මార్థකාමීත්වයේ ඇතුලේ ඒ දරුවට අනාගතයක් හදලා දෙන එක. අපි දරුවට උගන්වන්න මහන්සි වෙනවා. දරුවව හොඳම රටේ තියෙන හොඳම පාසලට දාන්න මහන්සි වෙනවා. දරුවට ඒ නමයක් ගන්න මහන්සි වෙනවා. නමුත් දරුවට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න දරුවට ගිහිලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් නිදහස් චින්තනයක් එක්ක සමාජගත වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්න අපි වෙහෙසෙන්නේ නැහැ. අපේ කුණු ටික අපි අල්ලපු අතර දානවා. අපේ වත්ත පිරිසිදු කරගෙන අපේ කුණු ටික එකතු කරලා අල්ලපු අතර දානවා. නමුත් දවසක අපි තේරුම් ගත යුතුයි අල්ලපු වත්තේ කුණු ටිකට පණුව ගහනවා. අන්න එදාට අපි හැමෝම ওই විදිහට අල්ලපු අතර කුණු දාන්න උත්සාහ කරොදින් එදාට තේරුම් ගන්න සිද්ධ වෙනවා අපේ සමාජයේ ජීවත් වෙන හැම කෙනෙකුටම අපිට මේ ගේ ඇතුලේ මොනතරම් AC කාමරයක් ඇතුලේ ජීවත් වුණත් අපිට ජීවත් වෙන්න බෑ. අන්න ඒ දේ තමයි අපි කරන්නේ. අපි හැමතිස්සෙම අපේ කුණු ටික අල්ලපු අතර දාලා තියෙනවා. දාලා අපි ඉන්නවා තාමත් අර ඉන්න සුපිරිසිදු පරිසරය ඇතුලේ. නමුත් ඒ පරිසරයේ ඇතුලේ සමූහයක් විදිහට පරිසරය දූෂණය වෙලා නම් මං හිතන්නේ අපිට ජීවත් වෙන්න පුළුවන්. අනේ තමයි මං කියන්නේ සිදුවීම් අවභාවිත කරන ක්‍රමවේදය වෙනස් කරගන්න අපි මොනවද කරන්නට ඕනේ? වෙනස් වෙමු. අපි අපි අපිට වෙනස්කම් වෙන්න පුළුවන්. අපිට පුළුවන් කමක් නැහැ විජේ. වාටයි මටයි පුළුවන් කමක් නැහැ මේ සමාජයක් වෙනස් කරන්න. මට පුළුවන් කමක් නැහැ මේ රටේ ඉන්න හැම මිනිස්සෙම වෙනස් කරන්න. නමුත් අපි උත්සාහයක් ගමු. හැම මේ රටේ ජීවත් වෙන මිලියන 22ක් ජනතාව අපි හිතමු මිලියන 22කින් අපි හිතමු 30ක් 40ක් 50ක් දරුවෝ ඉන්නවා කියලා වැඩිහිටි පිරිස ගමු. ඒ වැඩිහිටි පිරිස උත්සාහ කරමු එක දවසකට එක මිනිස්සෙක් වෙනස් කරන්න. එක දවසකට එක මාසයකට එක මිනිස්සෙක් වෙනස් කරන්න. ඒකත් අපි අයින්ද කියලා අපි ජීවිත කාලෙටම උත්සාහ කරමු එක මනුස්සයෙක් වෙනස් කරන්න. විචේ අපිට මේ රට වෙනස් කරන්න පුළුවන්. අපිට මේ සමාජය වෙනස් කරන්න පුළුවන්. අපි මහා ලොකු ඉලක්ක තියාගන්න එපා. මේ රට හෙට සුරපුරයක් වෙයි කියලා හිතන්න එපා. ඒක අපිට ඇචීව් කරන්න බැරි. අපි සිහින ලෝකවල ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා. අපි මගේ ජීවිතේ මගේ කියමනක් තියෙනවා. Don't ever pray for the best. Try for the best. අපි අර වැඳ ඉන්න එපා වෙනසක් වෙනුවෙන්. අපි උත්සාහ කරමු. අපි try එකක් දෙමු. Try එකක් තියලා පෙරදුනත් කමක් නැහැ. එතනට අපිට යන්න පුළුවන්කම ලැබෙයි. අපි නොගියත් සමහරවිට අපේ දරුවෝ එතනට යයි. මන්දින ඒ වෙනුවෙන් අපි කැප වෙන්න සිද්ධ වෙනවා. අපි හැම පුද්ගලයෙකුටම සමාජ වගකීමක් තියෙනවා. අඩුම ගානේ අපේ ඊළඟ පරම්පරාව අපිට වඩා හොඳ තැනක දෙන්න. ඔය සමාජ වගකීම කියන කාරණාවේදී අපි තවදුරටත් විනාඩි 5ක් විතර කාලයක් ඇතුළත තව ටිකක් ඉස්සරහට ගියොත් මහාචාර්යතුමනි දැන් අර මේ ඔබ සඳහන් කරපු කාරණාවලදී පේනවා අප්‍රේල් 21 සිද්ධිය හා සම්බන්ධ කාරණා ටික මේ එක පුද්ගලයෙකුයි දෙන්නෙකුයි වරදක් නෙවෙයි. මේක වැරදීම් රසක ප්‍රතිඵලයක් කියලා. හැබැයි දැන් අපි ජාතික ආරක්ෂාව පිළිබඳව ආරක්ෂක අංශ වෙතින් කල්පනාවන් වගේම පොදු ජන චින්තනය කොහොමද වෙන්නට ඕනේ කියලා අපි කල්පනා කරනවා. සමාජයට වග කියන නැත්තම් සමාජය තුළ ඉන්න වියතෙක් බුද්ධිමතෙක් හැටියට ඔබ සමාජයත් එක්ක ඉන්න කෙනෙක් හැටියට ජාතික ආරක්ෂාව කියන කාරණාව අප්‍රේල් 21න් පස්සේ පිළිබඳව ජනතාව මොන විදිහෙද කල්පනා කරන්නට ඕනේ? ඒක මෙහෙමයි. අපි ගොඩක් වෙලාවට පරිපාලකයෙක් පත් කරලා යවන්නේ සමාජලට කෙනෙකුට කියන බලන් අපි හමුදාවට පඩි ගෙවන්නේ හමුදාව අපේ ආරක්ෂාව සකස ගන්න ඕනේ කියන එක නෑ. ඇත්ත ඔවුන්ගේ රාජකාරිය කරුවිද සවුන්ගේ රාජකාරිය කරනවා. නමුත් අපිට තවදුරටත් පුළුවන් කමක් නෑ විජය තව කෙනෙක්ගේ මත අපේ ආරක්ෂාව තියන්න. අපි යපුම් මානසිකත්වයේ ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන් කමක් නෑ. එක්තරා යුගයක එක්තරා දේශපාලනඥයෙක් කියන තමන්ගේ ආරක්ෂාව තමන් සකසගත යුතුයි කියලා. ඒක ගැඹුරු අර්ථයක් තියෙනවා විජය. තමන්ගේ ආරක්ෂාව තමන් සකසගත යුතුයි. අනිවාර්යෙන් ඒ තත්ත්වයට අපි පත්විය යුතුයි. නමුත් එහෙම කියලා දේශපාලක්ෂයට කියන්න අතහොද ගන්න පුළුවන් කමකුත් නැහැ. දේශපාලක්ෂයාගේ අපි ඔවුන් නඩත්තු කරන්නේ අපේ මූලික අවශ්‍යතාවයන්වත් අඩුම ගානේ සර්ව සම්පූර්ණ කරයි කියලා. ඉතින් ඒක ඒ පිළිබඳ ඔවුන්ට වගකීමක් තියෙන. ඔවුන් මේ දේ නොකරනවා නම් ඔවුන්ට ඒ දේ ඒත්තු ගැන්වීම
සමාජයේ යුතුකමක්. මොකද මම හිතන්නේ නැහැ අපි හැමෝටම පුළුවන් කමක් නැහැ තවදුරටත් ගිහිල්ලා ඉස්කෝලයක් ළඟ ගිහිල්ලා මේ ළමයි ඉස්කෝලේට යන හැම දරුවම මේ රකින්න, රැයට ගිහිල්ලා ග්‍රවුන්ඩ් එකේ නිදාගෙන ඉන්න පුළුවන් කමක් හැමදාම තියෙන විදියක් නැහැ. ඒක කරන්න පුළුවන් කමක් නැහැ. යාන්ත්‍රණයක් නිර්මාණය විය යුතුයි. ඒ නිර්මාණය කරන්නේ නැත්නම් ඒ නිර්මාණය ඒ දේ කළ යුතු පිරිස පෙළඹීමට ඔවුන්ට පොළඹවල හරියන්නේ නැත්නම් ඔවුන්ට පුංචි අර කතාවක් තියෙනවානේ, පොලිම සිරින්ජරයක් ගන්නවා වතුර පාරක් විදලා බලන්න, අහන්නේ නැත්නම් වැලි කැටයකින් ගන්න, නැත්නම් ගල් කැටින් ගන්න, එහෙමවත් නැත්නම් හයේ නමේ ගලකින් ගුස්සලා ගහන්න. ඉතින් ඒ තත්ත්වෙට පත් වෙන්නේ අපි පළවෙනිම 6 9 ගලකින් ගහන්න එපා. පුංචි සිලින්ජරයකින් වතුර විදලා බලමු, හැදෙන්නේ නැත්තම් එන්නෙන් අපි ප්‍රෙෂර් එක වැඩි කරමු. ඒක සමාජයේ යුතුකමක්, ඒක සමාජයේ වගකීමක්. මටයි විජේටයි දෙන්නටම තියෙනවා පළවෙනිම සිලින්ජරයෙන් වතුර විදින්න. විදින්න නැත්තම් අපි දෙන්නටම යුතුකමක් තියෙනවා මේකේ අන්තිමටම තියෙන තැන අර 6 9 ගලක් උස්සලා ගහන්න. මං හිතන්නේ මේ කියපු කතාව අපේ ජාතියට තේරුම් ගන්න පුළුවන් වෙනවා. අවසන් විනාඩි දෙක මහාචාර්යතුමා කතා කරපු හැටි හරි අපූර්වයි කියලා හිතන හුඟක් දෙනෙක් ඉන්නවා. ඒ නිසා අහගෙන ඉන්න අයට මෙවැනි වෘත්තිකින්ගේ හඬ ඇයි වැඩිපුර අවදි නොවෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තරයක් ඔබෙන් උවමනා වෙනවා. අනිවාර්යෙන් විජේ, මොකද මේ සමාජය ඇතුලේ විශ්වාසය කෙනෙක් අපිට අහිමි වෙලා තිනවා. මට පුළුවන් කමක් නැහැ මම මේ මතය දරුවා කියලා මට තව කෙනෙක්ගේ මතය යැපෙන්න, මට බෑ තව කෙනෙක් එක්ක සමාගම් ගත වෙන්න. මොකද හේතුව මට මම ඔහු ගැන විශ්වාසයක් මේ සමාජයේ නැහැ. විශ්වාසය කියන එක බිඳුවටම වැටලා මේ සමාජයේ තියෙන ඒකට ප්‍රධානම හේතුව මේ දේශපාලඥයා මේ සේන තැනට පහර ගැහුවා. 21 වෙනිදා වුණෙත් ඒක ඒ 21 වෙනිදා ඇතුලේ වුණේ ජාතීන් අතර විශ්වාසය නැති වුණා. හැබැයි එතනින් ඊට එහා ඊට ඉස්සෙල්ලා මේ සමාජය ඇතුලේ පුද්ගලිකව තිබිච්ච විශ්වාසය නැති වුණා. සමහරවිට අයියයි මල්ලිගේ අතර තියෙන විශ්වාසය බිඳලා දිනවා, අම්මගේ තාත්තගේ අතර විශ්වාසය බිඳලා දිනවා. ඒ විශ්වාසය බෙදන්න තරම් අර නූගත් දේශපාලඥයා සමත් වෙලා දිනවා. ඔහු ඉතාමත්ම සූක්ෂම මේ දේ කරලා තියෙනවා. මම අපිට පුළුවන්කම තියෙනවා නම් යම් කිසි විදියක මම කියන්නේ දේශපාලනික යාන්ත්‍රණයක් නිර්මාණය කරන්න කියලා. නමුත් සමාජීය යාන්ත්‍රණයක් බිහි කරන්න පුළුවන් නම් මේ කියන නිදහස් චින්තකයෝ ටික, නිදහස් මතධාරීන් ටික සමාජයේ ප්‍රගමණය වෙනුවෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු නොවන පිරිස එක තැනකට ගෙනල්ලා කතා කරන වේදිකාවක් නිර්මාණය කරන්න. මම හිතනවා මේ රටේ දේශපාලන යාන්ත්‍රණයට කරන්න බැරි යමක් එදාට කරන්න පුළුවන්කම ලැබේ. මම කියන්නේ දේශපාලඥයන් සමාජයට අහිත කර දෙයක් කියලා. දේශපාලනේ සමාජයට අවශ්‍යයි, ඒ නායකත්වය අවශ්‍යයි. හැබැයි ඒ නායකත්වයට යම්කිසි මග පෙන්වීමක් දිය හැකි පිරිසක් රටේ බිහි යුතුයි. ඒ වගේම දේශපාලක්ෂයා ඒ මග පෙන්වීම කරන බුද්ධිමත් සහ සමාජ අවබෝධය තියෙන පිරිසට අවනත විය යුතුයි සහ ඇහුම්කම් දිය යුතුයි. ඒ තත්ත්වයට පත් කරන අර සැකය දුරු කරපු විශ්වාසවන්ත යාන්ත්‍රණයක් මේ රට ඇතුලේ නිර්මාණය විය යුතුයි. ශ්‍රවණයක්, කතනයක්, කියවීමක්, ලිවීමක් වුවමනා වෙනවා සමාජයේ යහපත වෙනුවෙන්. ඒ නිසා ජනතාවගේ තරමට තමයි පාලකයා කියලා කතාවකුත් තියෙනවා. ඒ නිසා ජනතාව වෙනුවෙන් මේ කතා කළේ ජනතාව ඉන්න තැන ඉඳලා චින්තනයෙන් ඉහළට ලබා ගැනීමට දරන උත්සාහයක් පිළිබඳ යෝජනා මාලාවක් මේ ගෙනාවේ. බොහොම ස්තුතියි රංගික හල්වතුර මහාචාර්යතුමනිතුමාට. බොහොම ස්තුතියි විජේ. අදට සුභාරති නිමයි. හෙටත් උදේ 7ට අපි හමු වෙමු. සුජාතා කරුණාරත්න, රෂාන් කොඩිතුවක්කු, ආනන්ද පද්මසිරි සමග මම විජේ මාපා. ඔබට සුවදායක දවසක්. දැනුම ලබා ගමු උදෑසනකසේ, සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී. දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින් ඔබගේ නිවහන සොයා ඇදේ. සුභාරතී